प्रस्तार पाठ में ट्यूटे प्रश्नाक अभी ये अदाल वगुआई प्रस्तार अंदर अति मे वेदी खरीद मम टग्गाला मे मे प्रस्तार अंदगना हरिटमने मे मम्मी दलव एक्स वर्ग ऋण तुन अरे इतना प्रस्तार अंदलाोलो मिथन ऋण तुनाई एक्स अक्षय वाई अक्षय हरे उन्होंने प्रस्तार में दिन वाई समान एक्स वर्ग ऋण तुन कि प्रस्तार एक्स वर्ग ऋण तुन කියන ප්‍රස්ථාරය තමයි මේ ඇඳලා තියෙන්නේ මං ආයෙත් පුතේ අර පරාස ගැනටික් ගැන ආයෙ කියලා දෙනවා අදත් කියලා දෙනවා ඕන හොඳට අහගන්න ඊයේ කියලා දීපු පරාස සෙට් එක ආයෙ කියනවා පුතේ ප්‍රස්ථාරයක් අපේ නම් කරන්න පටන් ගන්නෙ වම් පැත්තෙන් ඒ කියන්නේ x අක්ෂයේ ඍණ දිශාවේ ඉඳලා මේ පැත්තේ x අක්ෂයේ ඍණ දිශාව මේ පැත්තේ ඉඳලා තමයි පටන් ගන්නෙ वाम पैथिंग पटांगान मेहिंग तमाई पटांगान ने बरान्ना मुखाद्दे वेन्ने आ इन्ने 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 अडुवेनु इतोड़ा मे परासे एड़ कियना वापते अडुवन परासे इकना अडुवन टीक तमाई मेतरींग इन्ने मेतेंदी हरेट मेंने मेतेंदी अडुवेन वद वैडिवेन वद कियला कियन्न बै ईट पासे पते उन्ना प्रस्तार इन्ने 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 वैडिवेन वा එනම් මේ ටිකට කිව්වා අඩුවන මේ ටිකට කියනවා වැඩිවන හරි නේද මම පුතේ ලියනවා මුලින්ම ශිතය අඩුවන x යගේ පරාසය කියලා මුලින්ම මම හොයා ගන්නවා ශිතය අඩුවන x හි අගය පරාසය x හි අගය පරාසය මුලින්ම මම හොයා ගන්නවා ශිතය අඩුවන කියන්නේ මේ ටිකනේ මේ ටික වැඩි වෙනනේ එතකොට පුතේ ශිතය අඩුවන x යගේ පරාසය කියන්නේ මේ ශිත කොටස අඩු වෙනකොට ඊට අදාළ x ට මොකද්ද වෙන්නේ ආ මෙතෙන්දි x මෙතන මෙතෙන්දි x මෙතන මෙතෙන්දි මෙතන ඔතෙන්දි ඔතන මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන මේන්න මෙතෙන්දි මෙතන ඒ කියන්නේ x සමානයි බිඳුව මෙතන හරි ඊළඟට මම ලියනවා ශිතය වැඩි වෙන x යගේ පරාසය ශිතය වැඩි වෙන x හි අගය පරාසය පුතේ මේ ටික තමයි ශිතය වැඩි වෙන්නේ මෙතනින් ඉවර නෑ මෙතනින් යනවා ධන අනන්තයට එහෙනම් මේ ටිකනේ වැඩි වෙන්නේ ඊට අදාළ x බලන්න මොකද වෙන්නේ මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන ඔහොම ඔහොම වැඩි වෙන ඒ කියන්නේ මෙන්න මේ පැත්තට තමයි යන්නේ මෙතනින් අරහෙට ඒ කියන්නේ x සමානයි බිඳුවේ මෙන්න මේ වැඩි පැත්ත එහෙනම් බිඳුවට වඩා වැඩි ටික එහෙනම් ශිතය වැඩි වෙන x යගේ පරාසය කියන්නේ x විශාලයි බිඳුව හරි බිඳුවට වඩා වැඩි ටික මේ පැත්ත ටික ඊළඟට මගේ ප්‍රශ්නේ හරියටම මෙන්න මෙතෙන්දි පුතේ ශිතය අඩු වෙනවද එහෙම නැත්නම් වැඩි වෙනවද කියලා කියන්න පුළුවන්ද කවුරු හරි ළමෙක්ට කියන්න පුළුවන්ද මෙතෙන්දි අඩු වෙනව
නෑ සර් මෙතෙන්දි වැඩි වෙනවා කියන්න පුළුවන්ද බෑ බෑ මෙතෙන්දි අඩු වෙනවද වැඩි වෙනවද කියලා කියන්න බෑ මොකද මෙතෙන්දි අඩු වෙන්නෙත් නෑ වැඩි වෙන්නෙත් නෑ මෙතන ඉන්නේ සමබරව බැලන්ස් එකේ හරිද අඩු වෙන්නෙත් නෑ වැඩි වෙන්නෙත් නෑ එහෙනම් මෙන්න මේ වෙලාවේදී x අගේ පුතේ බිඳුවයිනේ මේ වෙලාවේදී x අගේ ගත්තොත් ආ බිඳුවයි එහෙනම් x සමානයි බිඳුව කියන එක අඩුවන පරාසයටවත් වැඩිවන පරාසයටවත් අයිති නෑ ඒ නිසා මේවට සමානතාවයක් එන්නේ නැත හරිනේ මොකද x සමානයි බිඳුව x සමානයි බිඳුව අඩුවන පරාසයටවත් වැඩිවන පරාසයටවත් අයිති නැති නිසා සමානතාවය එන්නේ නැහැ එහෙනම් මෙතෙන්ට සමානතාවය එන්නේ නැහැ හොඳට මතක තියාගන්න මෙතෙන්දි සමානතාව නැහැ මීට අදාළ සර් දෙක අපු බුලන් හරි මුලදෙන් හරි හරි අහගෙන අහගෙන මං කියලා ඉවර වෙනකන් ඉන්න පුතේ මේ ටික අහන් ඉන්න තියෙන්නේ හරිද ප්‍රශ්න කරන්න නෙමෙයි අහගෙන ඉන්න ඊළඟට ඔන්න දැන් ශ්‍රිතේ අඩුවන වැඩිවන x යගේ පරාස දෙක හොයලා ඉවරයි ඊළඟට මම හොයනවා ශ්‍රිතය ධනවන x යගේ පරාසයයි ශ්‍රිතේ ඍණවන x යගේ පරාසයයි මුලින්ම මම ගන්නම් ශ්‍රිතය ඍණවන ඍණවන x හි අගය පරාසය ශ්‍රිතේ ඍණවන පුතේ මේ x අක්ෂයෙන් ඉහළ ටික තමයි ශිතය ධන වෙනවා කියලා කියන්නේ හරිද මම ඒක වෙන පාට පෑනකින් ගන්නම් ඒ පාට පෑන හොයා ගන්නත් ආ හරිද මේ x අක්ෂයෙන් ඉහළ ටික තමයි ධන වෙන ටික කියලා ගන්න x අක්ෂයෙන් පහළ ටික පුතේ ඍණවන ටික එතකොට ශිතය ධනවන කොටස් දෙකක් තියෙනවනේ එකක් මේ ටික අනික මේ ටික ශිතය ඍණ වෙන්නේ මේන්න මේ ටිකේ හරිනේ එහෙනම් පුතේ ශිතේ ඍණවන x යගේ පරාසය කියන්නේ ශිතේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට ඊට අදාළව x මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට එනවා මට කවුරු හරි දරුවෙක් කියන්න මෙන්න මේ ශිතයයි x අක්ෂයයි කැපෙන මෙන්න මේ තැන් දෙකේ මෙන්න මේ ලක්ෂ දෙකේ x ඛණ්ඩාංක දෙක කියන්න මෙතනයි මෙතනයි 1.7 අතර පරාසයක් ලියන්නේ මෙහෙමයි ඍණ 1.7 කුඩායි x කුඩායි 1.7 ඔන්න ඔය විදිහට තමයි පුතේ අසමානතාව වලින් මේක ලියන්නේ මෙතෙන්ට කුඩා කෙනා මෙතෙන්ට විශාල කෙනා මැදට x හරිද ඊළඟට මෙතෙන්දි සමානතාවය එනවාද නැද්ද කියන එක හොයන්නයි යන්නේ පුතේ හරියටම මෙන්න මෙතෙන්දි ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද ශිතය ධන වෙනවා එහෙම නැත්නම් ඍණ වෙනවා කියලා මෙන්න මෙතෙන්දි මෙතෙන්දි පුතේ ධන වෙනවා කියලා කියන්නත් බෑ ඍණ වෙනවා කියලා කියන්නත් බෑ එහෙනම් මෙතෙන්දි ධන වෙන්නෙත් නෑනේ ඍණ වෙන්නෙත් නෑනේ එහෙනම් මීට අදාළ x අගය කීයද මීට අදාළ x අගය ඍණ 1.7යි මීට අදාළ x x සමාන ඍණ 1.7යි එහෙනම් මෙන්න මීට අදාළ x පුතේ ධනවන පරාසයටවත් ඍණවන පරාසයටවත් අයිති නෑ එහෙනම් ඍණ 1.7ට සමානතාවය ඉන්නේ නෑ හරිනේ එහෙනම් මෙතෙන්ට සමානතාවය ඉන්නේ නෑ ඔය දෙයමයි පුතේ මෙතනටත් මෙතෙන්දි ධන වෙනවද ඍණ වෙනවද කියලා කියන්නත් බෑ ඒ නිසා මීට අදාළ x අගය තමයි x සමාන 1.7 එහෙනම් 1.7ට සමානතාවය එන්නේ නැහැ එහෙනම් ඔන්න සමානතාවයේ එන්නේ නැති තැන් තුනක් අපි හොයාගත්තා එකක් මෙන්න මේ අවම පොයින්ට් එකේදී අවම අගේදී එන්නේ නැහැ අනිත් එක මෙන්න මෙතන x අක්ෂය කැපෙන තැන එන්නේ නැහැ මේ තැන් දෙකේම එන්නේ නැහැ මෙතනත් නැහැ මෙතනත් නැහැ සමානතාවය එන්නේ නැහැ හරිනේ ඒව මතක තියාගන්න මොකද සමානතාව එන තැන් තියෙනවා මම ඒව කියන්නම් ඉස්සරහට හරි ඔන්න එහෙනම් ශිතය ඍණවන x යගේ පරාසයත් ලිව්වා ඊළඟට පුතේ මට ඕන ශිතය ධනවන x හි අගය පරාසය ගන්න ශිතය ධනවන x යගේ පරාසය හරිද
සිතය ධනවන ධනවන කියන්නේ පුතේ x අක්ෂයෙන් ඉහළ ටිකනේ මේ x අක්ෂයෙන් ඉහළ ටික තමයි සිතය ධන වෙන්නේ ධනවන කොටස් දෙකක් තියෙනවා එකක් මේ ටික අනෙක මේ ටික මොන මම ඒක වෙන පාට පෑනකින් ගන්නම් මෙන්න මේ ටිකත් ධනවන මේ ටිකත් ධනවන එහෙනම් ධනවන පරාස දෙකයි එතකොට පුතේ මෙන්න මේ ශිත කොටසේදී x මොකද වෙන්නේ x හගයන් මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන ඒ කියන්නේ මෙතනින් මේ පැත්තරණ යන්නේ ආ මෙතනින් මේ පැත්තර යන එහෙනම් ඔන්න එක කොටසක් මෙතනින් මේ පැත්තර යනවා කියන පුතේ ඍණ 1.7 මෙතන තියෙන්නේ ඊට අඩු ටික එහෙනම් ශිතය ධනවන x යගේ පරාසය x නේ ඕන මේ තියෙන x හගයන් x යගේ පරාසය එක පරාසයක් ඍණ 1.7 වඩා අඩු ටික එහෙනම් ලියනවා එකක් x උඩයි ඍණ 1.7 ඍණ 1.7 වඩා අඩු ටික අනෙත් සිත කොටස පුතේ මේ ටිකනේ සිතේ ධන වෙන්නේ එහෙනම් මේ ටිකට අදාළ x මෙතෙන්දි මෙතන මේ හරියදි මෙතන මේ හරියදි මෙතන එහෙනම් මෙතනින් අර පැත්තට යන්නේ එහෙනම් මෙන්න මේ 1.7 වඩා මොන ටිකද වැඩි ටික වැඩි පැත්තට මේක හා x විශාලයි 1.7 වඩා විශාලයි 1.7 1.7 වඩා වැඩි ටික ඔන්න ඔය කොටස් දෙකේදී තමයි පුතේ ශ්‍රිතය ධන වෙන්නේ ආ මෙතෙන්දි සමානතාව වෙන්නේ නැහැ මම මෙතෙන්දි කිව්වේ ඒ දෙයම තමයි ආ මේවට සමානතාව වෙන්නේත් නැත ඔන්න එහෙනම් ශ්‍රිතය අඩු වන x යගේ පරාසය ගත්තා ශ්‍රිතය වැඩි වන x යගේ පරාසය ගත්තා ශ්‍රිතය ඍණ වන x යගේ පරාසය ගත්තා ශ්‍රිතය ධන වන x යගේ පරාසයත් ගත්තා. ඒක කොටස් දෙකකින් තියෙන්නේ. මේක මේ වගේ පරාසයක්. හරිද? ශ්‍රිතය ඍණවන කියන්නේ මේන්න මේ ටික. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. හරි. දැන් තවත් ටිකක් කියලා දෙන්න හදනවා. පුතේ මේ ටිකට කිව්වනේ ශ්‍රිතය අඩු වෙනවා කියලා. මේ ටිකට කිව්වා ශ්‍රිතය වැඩි වෙනවා කියලා. x අක්ෂයෙන් ඉහළ ටිකට කිව්වා ධනවනවා කියලා. x අක්ෂයෙන් පහළ ටිකට කිව්වා ඍණවෙනවා කියලා. දැන් මට මෙන්න මේ ටිකට නමක් ඕන මෙන්න මේ කොටසට පුතේ මේ ටික අඩු වෙනවද වැඩි වෙනවද මට කියන්න tag ගාලා අඩු වෙනවද වැඩි වෙනවද වැඩි වෙනවා වැඩි වෙනවා ඔන්න මාරු කරගත්තා අඩු වෙනවනේ මේ දැන් කිව්වා ඊයේත් අදත් කිව්වා එදත් කිව්වා ඊයේත් කිව්වා හරිද සිතයක් නම් කරන්න පටන් ගන්නෙ වම් පැත්තෙන් දකුණු පැත්තෙන් පටන් ගත්තොත් වැඩේ ඉවරටම ඉවරයි. ද වම් පැත්තෙන් පටන් ගන්නෙ මෙහි. හරිද? සෝකත වම් අත. ආ මෙහෙන් පටන් ගන්න. වම් පැත්තෙන් පටන් ගන්න. ඒ කියන්නේ x අක්ෂය ඍණ දිශාවේ සිට පටන් ගන්නෙ. මෙහි ඉඳන් මෙහෙට. මේ තියෙන ඊතලය තියෙන දිශාවට පටන් ගන්නෙ. මේ පැත්තරනේ තියෙන්නේ. එහෙනම් මෙහෙර තමයි පුතේ පටන් ගන්න ඕනේ. එහෙනම් මෙහෙන් පටන් ගන්නෙ වම් පැත්තේ. හරිද? උපරිමයක් තිබ්බත් වම් පැත්තෙන් ඔහොම මෙයා මෙහෙම වම් පැත්තෙන් පටන් ගන්න වම් අතින් හරිද ඔන්න මේ ටික මොකද වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද අඩු වෙනවා අඩු වෙනවා මොනවන පරාසයද අඩු වෙන්නේ ධනවන පරාසයද ඍණ වෙන පරාසයද ධනවන පරාසය ධනවන පරාසය අඩු වෙන එහෙනම් පුතේ මේ ටිකට කියනවා අපි ධනවන පරාසයේ අඩු වෙන කියන්නේ ධනව අඩු වෙන මේ ටිකට කියනවා ධනව අඩු වෙන ඔන්න මම ඒකේ නම මෙහෙන් ලියන්නම් ධනව අඩුවන ඊටික අඩු වෙනවස නැතු ඉතින් මේ පේන්නේ නැද්ද අඩු වෙනවා කියලා වැඩි වෙනවා වගේද ඔයාලට පේන්නේ මේ කන්දක් නගිනවද කන්දක් බහිනවද බහින හරි ධනව අඩුවන එතකොට පුතේ මේ ටිකට නමක් කියන්න මට මෙන්න මේ ටිකට මේ චුට්ටට මෙතනද මෙතෙන්ට මේ ටිකට ධනව අඩු වෙනවා ආ ඍණවන පරාසය තාම අඩු වෙනවෝ මේ අඩු වෙනවා එහෙනම් මේක ඍණවන පරාසය අඩු වෙනනේ ඍණව අඩු වෙන එහෙනම් මේ ටිකට කියනවා ඍණව අඩු වෙන ඍණව අඩු වෙන හරිද දැන් ඔයාලගේ ප්‍රස්තාර කොලේ ගන්නකෝ ඔය ප්‍රස්තාරය ඇඳපු එක ඔය ප්‍රස්තාරය ඇඳපු එකේ පුතේ පෑනින් ලියා ගන්න රතු පාට පෑනින් හරි කමන්නේ මෙන්න මේ ටිකට අදාළව මෙහෙන් ලියා ගන්න ධනව අඩුවන කියලා ධන ලකුණ මෙහෙම ලියා මෙහෙම ධන ලකුණ දාන්න නැතුව මෙහෙම ලියන්න ධනව කියලා
මේ දෙක විතරයිනේ ලියාගන්නේ ධනව අඩුවන මේ ටික මේ දෙක විතරයි අනිත් ඒවා නැහැ මේව නැහැ මේ වේපා ලියන්නේ ධනව අඩුවන කියලා මේ පැත්තෙන් ලියාගන්න මේ ටික ධනව අඩුවන පාඩ කරගන්න පාඩ කරගන්න නෙමෙයි කිව්වේ මේ පැත්තෙන් ලියාගන්න කියලා ධනව අඩුවන මෙතන ඍණව අඩුවන ඍණව අඩුවන මේ කැ ඍණ ටික අඩු වෙනෝනේ ඔව් ඍණව අඩුවන ඍණවන පරාසය අඩුවන ඍණව අඩුවන ආ මේ ටිකට නමක් කියන්න ඍණව වැඩි වෙන ආ ඍණව වැඩි වෙන ඍණව වැඩි වෙන මේ ටිකට නමක් කියන්න ධනව වැඩි වෙන ධනව වැඩි ධනව වැඩි වෙන ආන්නෝය නම් හතර ලියාගන්න ප්‍රස්ථාර කොලේම ප්‍රස්ථාරෙමයි ලියාගන්නේ ප්‍රස්ථාර කොලේම ලියාගන්න ඔය නම් හතර ළඟේ පෑනින් ලියාගන්න දැන් ඔය මේ නම් ටික මේ නම් වලින්ද අපි මේ ඔක කියන්නේ කතා කරන්නේ ප්‍රශ්නේ අහන්නේ ඔහොම ධනව අඩුවන x යගේ පරාසය ලියන්න ඍණව වැඩි වෙන x යගේ පරාසය ලියන්න ධනව වැඩි වෙන x යගේ පරාසය ලියන්න ආන්න එහෙම කියන්නේ ප්‍රශ්නේ හරිද මුල් දෙක තේරුන්නේ නැහැ හරි 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 බය වෙන්න එපා ඔය තාම මේ පළවෙනි ගාන පරාස හතර ලිව්වනේ ආ දැන් පුතේ ඔය පරාස හතර මම මේ 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 ටික මකලා ගන්න ඕන ඒ නිසා ප්‍රශ්න අංක 11 රෝම ඉලක්කම් 1ට එන්න රෝම ඉලක්කම් 1ට රෝම ඉලක්කම් කී තියෙන ධනවන ඍණවන ධනව අඩුවන ඍණව අඩුවන ආ කමන්නේ රෝම ඉලක්කම් 1ට කලින් මේක පුතේ වැදගත් දෙයක් තියෙනවා ඒක මං දීලා නැහැ මෙන්න මේ ශිතේ අඩුවන x යගේ පරාසයයි ශිතේ වැඩි වෙන x යගේ පරාසයයි කියලා හරිද මේ අපි එතෙන්ට අලුත් අංකයක් ගන්නත් විදියක් නැහැ මොකද මේ පරාස දෙක අහන්නේ ඕගොල්ලෝ දැනගන්න විතරයි ඕන වෙන්නේ මේ අඩුවනයි මේකයි මේකයි අඩුවන එකයි වැඩි වෙන එකයි ඕක අපි කෝකටත් මේ ලියාගමු හරි ඔය කොටස් එක පටන් ගන්න කලින් ශ්‍රිතය අඩුවන x යගේ පරාසය කියලා මුලින්ම මෙයා ලියන්නකො ශ්‍රිතය අඩුවන x යගේ පරාසය ලියන පැත්තේ ශ්‍රිතය අඩුවන x යගේ පරාසය කියලා මෙන්න මෙයා ලියන්න උත්තරේ ශ්‍රිතය අඩුවන x යගේ පරාසය පළවෙනි එකනේ උත්තරේනේ පළවෙනි එකට උත්තරේ නෙමෙයි මේ පළවෙනි එකේ තියෙන ධනවන එකක් නේ මොකද මම මේක දීලා නැහැ ඒකයි ඒ ප්‍රශ්නෙට දීලා නැහැ. ශ්‍රිතය අඩුවන x යගේ පරාසය කියලා මෙයා ලියාගන්න. x කුඩායි බිඳුව. ශ්‍රිතය අඩුවන x යගේ පරාසය x කුඩායි බිඳුව. මේක තමයි උත්තරේ. x කුඩායි බිඳුව. ඊළඟට ශ්‍රිතය වැඩි වෙන x යගේ පරාසය කියලා මෙයා ලියාගන්න. ශ්‍රිතය වැඩි වෙන x යගේ පරාසය කියලා මෙයා ලියාගන්න. රූලක් කර රූලක් ද ලියාගන්න. රූලක් කර රූලක්. ඒ කියන්නේ මේක ලිව්වා උත්තරේ ලිව්වා රූලක් කරිය මේක ලිව්වා ඉඩ මදි වුණොත් එහෙම කොළ පහලට අලව ගන්න. පහලට පහලට කොළ අලව ගත්තම හරි. ශ්‍රිතය වැඩි වෙන x යගේ පරාසය කියලා මෙයා ලියාගන්න. ශ්‍රිතය වැඩි වෙන x යගේ පරාසය හරි ඒකත් ලියලා රෝම ඉලක්කම් එකෙන් අහලා තියෙන ශ්‍රිතය ධනවන x යගේ පරාසයනේ ආ මෙන්න මේක රෝම ඉලක්කම් එක කියලා දාලා ඕක හොම්මම මේකත් එක්ක ලියා ගන්න හොඳ ශ්‍රිතය ධනවන x යගේ පරාසය කියලා ලියන්න ඕන ලියලා මෙයා හා මෙයා කියලා ලියන්න උත්තරේට මේක නම් එක රූලේ ලියන්න පුළුවන් ඒ කියන්නේ මේක මෙහෙම රූල් තුනකට ඕනේ නැහැ හොඳේ මට මේ ඉඩ නැති නිසායි මම මෙහෙම පහළට ලියලා තියෙන්නේ මේක එකට ගන්න ශ්‍රිතය x යගේ පරාසය ඔව් මේක දැන් ගන්න ශ්‍රිතය ධනවන x යගේ පරාසය කියලා ලියලා උත්තරේ මේක ලියා ගන්න මෙයා තනි රූලෙන් ලියන්න හොඳේ මේ ටික මේකත් තනි රූල මේකත් තනි ඊළඟ රූලේ මේ ඔක්කොම ටික ඊළඟ රූලේ ශ්‍රිතය ධනවන x යගේ පරාසය. ඒක තමයි රෝම ඉලක්කම් එකෙන් අහලා තියෙන්නේ. රෝම ඉලක්කම් දෙකෙන් අහලා තියෙනවා ශ්‍රිතය ඍණවන x යගේ පරාසය. ආ ශ්‍රිතය ඍණවන x යගේ පරාසය මේ තියෙන රෝම ඉලක්කම් දෙක.
මේ තියෙන පුතේ මේක සිංහලෙන් ඒ කියන්නේ වචනේ අකුරු වලින් ලියන විදිය මේ තියෙන අසමානතාවෙන් ලියන විදිය අසමානතාවෙන් ලියන විදිය තමයි ඕන වෙන්නේ මේක නම් එච්චර ඕන වෙන්නේ නැහැ අපි ඔෂිගේ අඩුවන දැන් දෙවෙනිට කියමු මොකක්ද පිටේ ඍණවන x යගේ පරාසය රොමි ලක්කන් 1ට උත්තරේ මේක රොමි ලක්කන් 2ට උත්තරේ මේක ශ්‍රිතේ ඍණවන x යගේ පරාසය ඒකනේ අහලා තියෙන රොමි ලක්කන් දෙකේ මේ දෙක අහලා නැති නිසායි මං මේ දෙක ආයි දුන්නේ ටියුට් එකේ දාන්න බැරි වෙලයි දෙක ඒ නිසා මේ දෙක දීලා ඊට පස්සේ මේක ඊළඟට මේක මැකුවේ මොකද්ද ආ මැකුවේ ආ මැකුවේ අර වචනින් ලියපු එක අතර ඍණ 1.7ත් ධන 1.7ත් අතර කියලා මං වචනින් දුන්නේ ඒක මැකුවේ හරි ශ්‍රිතේ ඍණවන x යගේ පරාසය ඔන්න මෙයා ලිව්වා දැන් රෝමි ලක්කන් තුන බලන්න තනියම ඕගලන්ට ගන්න පුළුවන් හැකියාව දැන් එන්න ඕනි රෝමි ලක්කන් තුන රෝමි ලක්කන් තුනෙන් අහන්නේ මොකද්ද ශ්‍රිතය ධනව අඩුවන x යගේ පරාසය ආ ඒක එහෙමම ලියා ගන්න හොඳයි ඒක ලියන්න මෙහෙම ශ්‍රිතය ඒ කියන්නේ පොතෙත් ලියලා ගන්න ටියුට් එකේ අංක විතරක් දාලා උත්තරේ ලියන්න එපා මේක ලියලම ගන්න ශ්‍රිතය ධනව අඩුවන x හි අගය පරාසය ඊළඟ රූල උත්තරේ ලියන්න ශ්‍රිතය ධනව අඩුවන x හි අගය පරාසය පුතේ කෝ ධනව අඩුවන ටික කෝ ශ්‍රිතය වම් පැත්ත උඩ ආ මේ ටික තමයි ධනව අඩු වෙන්නේ මේ ටිකට අදාළ x කෝ මෙතනින් කොහෙටද මෙහෙට ආ එහෙනම් මෙතනින් මෙහෙට කියන එක කියන අසමානතාවයෙන් x x x උඩයි ඍණ 1.7 අන්න හරි පරාසයක් නැහැ නේ පුතේ මේක මෙතනින් මෙහෙට න යන්නේ මෙතනින් මෙහෙ ඍණ අනන්තයට යනවා හරි එතන x උඩයි ඍණ 1.7 මෙතනින් මේ පැත්ත හරි ඔන්න ශිතය ධනව අඩුවන x යගේ පරාසය මේ ටිකට අදාළ x මේ ටිකනේ දැන් මෙතනින් මෙහෙට ඍණ 1.7ට අඩු ටික හරි ඊළඟ රෝමි ලක්කම් 4ට උත්තරේ ලියන්න තනියම රෝමි ලක්කම් 4 ඒකත් ලියා ගන්න වචනෙන් ලියලයි ලියා මේ උත්තරේ ලියා ගන්න ලියන්නේ මුලින්ම ලියන්න දීපු එක ලියා ගන්න නැත්තම් පුතේ ටියුට් එක බල බල ඉන්න ඕන මේ මොකද්ද කියලා බලන්න රොමි ලක්කම් 4 ශ්‍රිතය ඍණව අඩුවන ශ්‍රිතය ඍණව අඩුවන x හි අගය පරාසය කො මීට අදාළ ශ්‍රිත කොටස ඍණව අඩුවන ටිකෝ පහළ පහළ වම් පැත්තේ බලන්න පුතේ ශ්‍රිතය මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට x කොතන ඉඳලා කොතෙන්ද දෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ටනේ මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට මෙතෙන්දී x මෙතන මෙතෙන්දී x මෙතන එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට නේද දෙන්නේ ආ එහෙනම් මෙතන පුතේ පරාසයක් නේ ඒ කියන්නේ යම් පරතරයක් නේ පරතරයක් ලියන විදිය තමයි මේක මේ තියෙන පරතරයක් ලියන්නේ මේ වගේ. එහෙනම් මෙන්න මේ පරතරය මේ විදිහට කියන්න මට. මේ විදිහට. කො? ඍණ 1.7 ඍණ 1.7 වැඩි වෙනවා x කුඩා ලකුණ x කුඩා ලකුණ මෙතන කියන්නේ බිඳුව. බිඳුව අන්න හරි බිඳුව. ඊටසේ අපිට කියන ලියන්න ඕන. ඔව් මේකෙන් කියවෙන්නේ පුතේ ඍණ 1.7 බිඳුවත් අතර ඍණ 1.7 බිඳුවත් අතර මේක නිකන් අකුරෙන් නෙමෙයිද ලියන්නේ ඔහොමද ලියන්නේ බිඳුත් ලියන්න පුළුවන් අසමානතාවෙත් ලියන්න පුළුවන් ඍණ 1.7 බිඳුවත් අතර මේකෙන් කියවෙන්නේ ඒක තමයි අරක දිග වැඩිනේ කියවෙන්නේ ඍණ 1.7 බිඳුවත් අතර ඕන නම් පුතේ ඒක අකුරෙනුත් ලියා ගන්නකො ඉස්සරහින් වරහන් දාලා මේ කියවන විදිය ඍණ 1.7 බිඳුවත් අතර මේකටත් ලියා ගන්නකො ඉස්සරහින් වරහන් දාලා කියවන විදිය ඍණ 1.7 1.7 අතර
කියවන විදියත් ඉස්සරහින් වරහන් දාලා ලියා ගන්න. එතකොට හරි. ඍණ 1.7ත් 0.4 නේ. 0.4 මෙයා. ඍණ 1.7ත් 0.4. මෙයක් කියවන්න. ඍණ 1.7ත් ධන 1.7ත් 4. ඍණ 1.7ත් ධන 1.7ත් 4. अरे रोमिल हतरथरे रोमिल पहा करगन पुलवंत नियम रोमिल पहा शीतय रेनव वैडिवन एक सी आगे पराशय शीतय रेनव वैडिवन मेटिगने लियान तनियम दे मीट अदाल पराशे लिया लेपुला अतुस्तान रेस हैंड डान मीट अदाल पराशे लेपुला अतुस्तान शीतय रिनव वेडिवन एक्सी आगे पराशे तनियम लियला अतुस्तान लमाई देना इधर लिया रहती है ना तो कोटे तुम देना ही हतर देना ही हतर देना ही रेस हैंड का दागे ना तिया का नाइंग करने पा कर पुलामाई रेस हैंड का तिया लतिया ना आई लोवर हैंड देने पा ता शाम एक किया ना सा चारों का अरे हरे नमः दाग रीनेम करा गन हाँ सर हरे उते मेटी करने मेटी कर दाला एक मेटी करने आ मेटी का बिंदुआ एकाई दशम हाथा अतर බිඳුවත් 1.74. එහෙම නැතු 1.74 බිඳුවත් 4 නෙමෙයි මුලින් කුඩා අගය. ඊට පස්සේ විශාල අගය. බිඳුවත් 1.74. ඒක අසමානතාවෙන් ලියන්න මෙහෙමයි. බිඳුව කුඩා ලකුණ x කුඩා ලකුණ 1.7. ඕන ඔය විදියට. ඒ අසමානතාව ලියද්දි 1.74. අසමානතාව ලියද්දි පැටල එක. මේ ලියන ක්‍රමයක්. මේකේ පැත්ත මාරු කරොත් වැරදි ඈ. ඕක තමයි ක්‍රමය. කුඩා ලකුණෙන් තමයි ලියන්නේ. මේ අර පරාසයක් ලියන ක්‍රමයක් අපි. හරිද? මෙතන මුලින්ම ඉන්නේ කුඩා කෙනා, මැද x. මෙතනට එන්නේ විශාල කෙනා. මේකෙන් කියවෙන්නේ බිඳුවත් 1.7ත් අතර කියන එක. මං කිව්වනේ දාර ඊයේ කුලක පාඩමේදී මේ ටික කොයි හරි ලියලා මතක හිටින තැනකින් ලියලා තියාගන්න කියලා. ත් අතර සිට දක්වා සිට තෙක් අසමානතාවයෙන් මම ලියලා පෙන්නුවනේ. අන්න ඒ ටික පුතේ බිත්තියේ ගහන්නකෝ. වැඩේ ඉවරයි. ඒ ටික ඕන වෙනවා. මං කිව්වා කුලක පාඩමකටත් ඕන පස්තර පාඩමකටත් ඕන කියලා. ඒ නිසා අනිවාර්යෙන් එක බිත්තියේ ගහලා තියන්න අතර සිට දක්වා සිට තෙක් ලියන විදිය අසමානතාවලිය. හරිනේ? ඒක ඕන වෙනවා. ඔන්න බිඳුවත් 1.7ත් අතර මේ විදිහට තමයි ලියන්නේ. ඊළඟට රොම ඉලක්කම් 6 තනියම ලියන්න. ඒකත් පුළුවන්. රොම ඉලක්කම් 6 රොමිලකම් 6 මම මෙතන ලෝව හෑන්ඩ් දාන්නම් ඉවරයි නම් රේස් හෑන්ඩ් දාන්න රොමිලකම් 6 ඉවර කරපු ළමයි රේස් හෑන්ඩ් දාන්න මේක ලියා ගන්න මුලින්ම හොඳ ලියලයි ගන්න නැත්නම් අමතක මේ මේ ආයිටියුට් එක බල බල ඉන්න ඕන ශ්‍රිතය ධනව වැඩි වෙන ශ්‍රිතය ධනව වැඩි වෙන x හි අගය පරාසය
හරි ධනව වැඩි වෙන ක්ෂිත කොටස තමයි මේ ටික ප්‍රති එහෙනම් මෙතනින් මේ පැත්ත මෙහෙන්දි මෙහෙ මෙහෙදි මෙතන මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන එහෙනම් මෙහෙට නේ යන්නේ එහෙනම් 1.4 වඩා වැඩි ටික x විශාලයි 1.4 एक आय दशम हाथर वड़ा वैडी ठीक है मैं पैतरे वैडी मैं पैतरा आडू कुमार का मैं एक आय दशम हाथर मैं पैतरे खट्टे वहिला इलाके पैतरे एक्सली होते कमान ने देख देख मारू कर मेहमान लिया ने अरे मैं आसमानता लिया ने विद्याक नहीं पते मुलीम में तमाई मुलीम में एक्सली अन्नो ना क्या ने परास एक नाम तमाई मैं ඔන්න දැන් මම මෙහෙම දෙයක් ලිව්වොත් x විශාලයි 3 කියන එක කොහොම ලිව්වොත් ඕකෙන් කියවෙන්නේ x අගයන් 3ට වඩා විශාල වෙනවා. අපි x ට ගන්න අගයන් 3ට වඩා විශාලයි. ඒ කියන්නේ x ට අපිට ගන්න පුළුවන් 4 5 6 7 8 9 ඔන්නෝම අගයන්. ආ මේකෙන් කියවෙන්නේත් ඒකම තමයි. x කියන අගයන් 1.7ට වඩා වැඩි. ඇත්තනේ මේ තියෙන x අගයන් 1.7ට වඩා වැඩි වෙන්න එපයි. ආ ඒක තමයි මේ ලියන්නේ. හරිනේ? එතකොට හරි සර් එතකොට මේ වගේ අසමානතාවකින් කියන්නේ පුතේ අර මෙහෙන් පරාසයක් කියලා මම කිව්වනේ මම ඒකට මම සරල උදාහරණයක් ගන්නම් එක කුඩායි x කුඩායි 5 කියලා ඕක අපි වචනෙන් කිව්වොත් අපි අකුරින් ලිව්වොත් 1ත් 5ත් අතරනේ 1ත් 5ත් අතර කියන එක ඕකට ආවේ පුතේ මෙන්න මෙහෙමයි මේ පැත්ත ගන්නවා මුලින්ම මේ පැත්ත සලකනවා මේ පැත්තෙන් එන්නේ x කුඩායි 5 කියලා. ඒ කියන්නේ x කියන අගයන් 5ට වඩා අඩු වෙන්න ඕන. x කියන අගයන් 5ට වඩා අඩු වෙන්න ඕන. ඒ කියන්නේ 4 3 ඔන්නෝම අගයන්. 4 3 2 ඔන්නෝම වෙනවා. හරි. දැන් ඊළඟට මේ පැත්ත කියවනවා. මේ පැත්තේ x ගේ පැත්තට කට ඇරිලානේ. x ගේ පැත්තට කට ඇරිලා විශාලයි ඒ කියන්නේ විශාල පැත්ත එක මේ උඩා පැත්ත තමයි එක තියෙන්නේ. කොහොමද? දැන් මම මේක මේ දෙන මෙහෙම මාරු කරලා ලිව්වා. මෙයා හොම්මම මෙන්න මෙහෙම හරවලා ලිව්වා මෙතන තියෙන්නේ. මේකෙන් කියවෙන්නේ එතකොට x විශාලයි 1. x කියන අගයන් 1ට වඩා වැඩි. ආ 1ට වඩා වැඩි නම් 2 3 4. එහෙනම් ඔය 1ත් 5ත් අතර තියෙන පූර්ණ සංඛ්‍යාටින් ගත්තොත් 2 3 4 නේ. තේරුණාද? එහෙනම් මේ වගේ අසමානතාවයකින් කියවෙන්නේ යම් අතර පරාසයක් කියන එක පැහැදිලිද? මේ වෙලාවේදී පුතේ මේක දෙක මෙහෙම වෙන වෙනම කඩලා ගන්න හොඳි. මෙයාව වෙනම සලකනවා. මෙයාගෙන් එන්නේ x කුඩායි 5 කියන එක. මෙයාගෙන් එන්නේ x කුඩායි 5. x කියන අගයන් 5ට වඩා අඩුයි. මෙයාගෙන් එන්නේ x කියන අගයන් 1ට වඩා වැඩි. x ගේ පැත්තට කට ඇරිලා නම් x විශාලයි 1. ඒ කියන්නේ x කියන අගයන් 1ට වඩා වැඩි. 1ට වඩා වැඩි පහට වඩා අඩු එකට වඩා වැඩි පහට වඩා අඩු කියන්නේ එකක් පහක් අතර මන් ලියලා තිබෙත් මේ ඔහම තමයි සර් මේක මේ ලියලා තිබ්බ මන් මේ වගේ අනිත් පැත්තට ලියලා තිබ්බේ ආ ඒ කියන්නේ මෙහෙම ඔයා x ගේ පැත්තටම කට ඇරලා මෙහි 1.7 ඔහම එහෙම එපා පුතේ එක්කෙනෙක් තියේදී ඒ කියන්නේ ඔහම පරාසයක් නැතුව ඔය විදියට ලියද්දි අන්තිමයි ලියන්නේ මුලින්ම අඥාත පද x ලියන්න ඕනේ හරි හරි අපි යන් ඊළඟ කොටසට ඔන්න මේ පරාස ටික හරි දැන් අපිට කියනවා y විශාල හෝ සමානයි බිඳුව වන x යගේ පරාසය ලියන්න y විශාල හෝ සමානයි බිඳුව වන y විශාල හෝ සමානයි බිඳුව වන x හි අගය පරාසය මේ රෝම ඉලක්කම් 7 7 ඕක කොහොම ලියා ගන්න ඕනද මේකේ ඔව් ඒකත් එක්ක ලියා ගන්න මොකද නැත්තම් ඔය කොටස් හොයන්න පේපර් මේ මේ ටියුට් එක බලබල ඉන්න ඕන y විශාල හෝ සමානයි බිඳුව වන x යගේ පරාසය පුතේ y විශාල හෝ සමානයි බිඳුව නම් මුලින්ම අපි y සමානයි බිඳුව ඇඳගන්න y සමානයි බිඳුව හැබැයි අඳින්න දෙයක් නැහැ ඇඳලා තියෙන්නේ මොන අක්ෂද y සමානයි බිඳුව කියන්නේ මොන අක්ෂද x y අක්ෂය x අක්ෂය සර්
Y සමානයි බිංදුව කියන්නේ y අක්ෂයේ බිංදුව තුලින් යන රේඛාව. මේකනේ y අක්ෂයේ බිංදුව මෙයානේ. y අක්ෂයේ බිංදුව තුලින් යන රේඛාව මෙයා. y අක්ෂයේ බිංදුව තුලින් යන රේඛාව කියන්නේ x අක්ෂය. එහෙනම් y සමානයි බිංදුව කියන්නේ x අක්ෂය මෙයා. y විශාල හෝ සමානයි බිංදුව කියන්නේ මෙයානේ y සමානයි බිංදුව. ඒතර පුතේ x අක්ෂයට සමීකරණයක් තියෙනවා. x අක්ෂයේ සමීකරණය තමයි y සමානයි බිංදුව කියන්නේ. හරිද? x අක්ෂයේ සමීකරණය තමයි y සමානයි බිංදුව. මොකද එයා යන්නේ y ගේ බිංදුව තුලින්. ඕක තාම තේරෙන්නේ නැති ළමයි. මේ මේ හරිය මේ මේ අගයක් මම ගන්නම් 4යි කියලා. කියන්නේ y ගේ අගය 4යිනේ. පුතේ මම මෙහෙම රේඛාවක් ඇන්දොත් මෙයාගේ සමීකරණය මොකද්ද කියන කොටක් ගාලා y අක්ෂය 4 තුලින් ගියේ. එහෙනම් මෙයාට කොහොමද කියන්නේ? y සමානයි 4යි. දැන් මේ x අක්ෂය යන්නේ y ගේ කවුරු තුලින්ද? බිංදුව තුලින්. බිංදුව තුලින්. එහෙනම් මෙයා y සමානයි බිංදුව. x අක්ෂය කියන්නේ y සමානයි බිංදුව. හරිද? ඕන දැන් වැඩේ තේරෙන්නේ නැතිනේ. පටලැවෙන ළමයිට මම මේ කිව්වේ. එතකොට මේ තියෙන්නේ y සමානයි බිංදුව රේඛාව. y විශාල හෝ සමානයි බිංදුව කියද්දි බිංදුවට වඩා වැඩි ටික නේද ඔකෙන් කියවෙන්නේ y විශාල හෝ සමානයි බිංදුවනේ එහෙනම් බිංදුවට වඩා වැඩි ටික මේකෙන් කියන්නේ බිංදුවට වඩා අඩු ටික මේ පැත්ත ආ බිංදුවට වඩා වැඩි වන x යගේ පරාසය ඉල්ලනවා ඊට කලින් මට කියන්න y විශාල හෝ සමානයි බිංදුව වන ශිත කොටස් කීයක් තියද මේකේ y විශාල හෝ සමානයි බිංදුවට අදාළ ශිත කොටස් දෙකයි දෙකක් තියෙනවා එකක් මේ ටික අනික මේ ටික එතකොට y විශාල හෝ සමානයි බිංදුවට අදාළ ශිත කොටස් දෙකනේ මේ දෙක ආන්න මේ දෙකේ x යගේ පරාසය ඉල්ලන්නේ එහෙනම් මේ ටිකේ x යගේ පරාසය මොකද්ද ඍණ 1.7ට වඩා මොන ටිකද අඩු ටික අඩු ටික ආ ඔන්න එකක් x උඩායි ඍණ 1.7 හා අනිත් ටිකනේ මේ ටික මේ ටිකට අදාළ x යගේ පරාසය x විශාලයි 1.7 නමුත් සර් මෙතන වැරද්දක් තියෙනවා මොකද්ද වැරද්ද y විශාල සමාන සමාන ඒක ලෝකසාලියල් දෙන්නේ මේ අර අතරනේ මොකද්ද සර් සමානතාවලියල් දෙන්නේ සර් දෙයක් අතරමැද තියෙන ගන්නේ ඔකේ අහලා තියෙන වෙන්නේ ගන්නේ නෑ නෑ මේක අහන්නේ y y විශාල හෝ සමාන බිඳුවනේ මේ ටික සමානතාවනේ ඒ කියන්නේ y සමානයි බිංදුව කියන කෙනත් අයිති. y සමානයි බිංදුව රේඛාවනේ මෙයා. y සමානයි බිංදුවත් අයිති නම් ඊට අදාළ x අගය y සමානයි බිංදුව කියන්නේ මෙයා. ඊට අදාළ x අගයනේ ඍණ 1.7 ඊට අදාළ x අගයනේ ධන 1.7 ආයේ දෙන්නත් අයිති. සරලව මතක තියාගන්න. මෙතන සමානතාවය තියෙනම් මේවටත් සමානතාවය එනවා. මෙතන සමානතාවය තියෙනානම් මේවටත් සමානතාවය එනවා. එච්චරයි. හරිනේ ඔන්න එහෙනම් y විශාල හෝ සමානයි බිංදුව කියන්නේ y සමානයි බිංදුවට වඩා වැඩි පැත්ත තමයි ගන්නේ ඊට අදාළ ශිත කොටස් දෙකයි මේ දෙක ඊට අදාළ x මේ දෙපැත්තට යනවා එහෙනම් මෙතනින් මෙහෙට x කුඩා හෝ සමානයි ඍණ 1.7 හා x විශාල හෝ සමානයි ධන 1.7 1.7ට වඩා වැඩි ටික අන්න y විශාල හෝ සමානයි බිංදුව වන x යගේ පරාසය ටග්ගල් ලියා ගන්න උත්තරේ මෙයා ලියලා මෙයා ලියන්නේ සර් මැදේකෙන්නේ නැද්ද මොකටද ඉන්නකෝ ඉන්නකෝ තාම ඉවර නෑනේ මැද ටික ගන්න හදන්නේ දැන් මංගල පාට කළ තියෙන ටික නෙමෙයි අනිත් ටික හරි ඕන්න ඊළඟ කොටස රෝම ඉලක්කම් 8 y කුඩා හෝ සමානයි බිංදුව වන x හි අගය පරාසය හරි මම පොතේ ලියා ගන්න වෙලාව දෙන්න චුට්ටක් බලා ගන්නකෝ
මේක තාම ලියන් ළමයි කමක් නැහැ බලාගන්න මම දැම්ම මේක මහන්නේ පොඩ්ඩක් මේකත් බලාගන්න y කුඩා හෝ සමානයි බිඳුව මුලින්ම y සමානයි බිඳුව හොයාගන්න ඕන කො y සමානයි බිඳුව ආ මේ තියෙන x අක්ෂය තමයි y සමානයි බිඳුව මේක කියලා තියෙන පුතේ y කුඩා හෝ සමානයි බිඳුව එහෙනම් y යගේ කුඩා වෙන්න ඕන මේ කුඩා වෙනකොට ඊට අදාළ සිත කොටස මොකද්ද මේ ටිකනේ එනම් y කුඩා හෝ සමානයි බිඳුවට අදාළ වෙන සිත කොටස මේ ටික ඒ සිත කොටසට අදාළ x යගේ පරාසය කෝ මේ සිතේ මෙතන නම් මෙතෙන්ට එද්දි x මෙතන ඉඳලා මෙතෙන්ට එහෙනම් දැන් කල්පනා කරලා මේක ලියන්න පුළුවන් හරි අරක ලියන්න කල්පනා කරලා මේක ලියන්න मैं के लिए अपना मैं रेस हैंड डान मैं का तीव्र कर लो रेस हैंड डान तो सुबह का कर बुटी के इन्ना जो मतलब बुटी के इन्ना शाम तेरुन नेत्र मैं ගණහඳුරේ රේරුණා මේ සුදු පාට ටිකෙන්නේ එහෙනම් ඉතින් ඔය වගේ ගොම් ප්‍රශ්න අහන්නේ සුදු පාට ටිකෙන්නේ නැද්ද කියලා මේ ටිකට අදාළ වෙන x යගේ පරාසය ලියන්න ඕනේ ඕක ලිව්වා ආ ඒක ලිව්ව නම් එච්චරයි නෑ නෑ මං කියන්නේ නිකන් අහන්න අර ටිකෙන්නේ අර ටිකේ කියන්නේ මොකද්ද සුදු පාට ටිකක් තියෙන්නේ මේ ටිකෙන්නේ じゃ අත දියන්නකෝ මම පෙන්නන මේ මේවා ඔව් අපි ගන්න x යගේ පරාසයනේ එතකොට මේ මම මේ පාට කරලා තියෙන්නේ මේ පාට කරලා නැහැ හරිද මේ අරන් තියෙන්නේ මේ මෙතෙන්දි මෙතෙන්දි මෙතන මේ ශීතය යනෝනේ මෙහෙම මේ ශීතය හොම හොම ගණන් ගමන් කරද්දි ඊට අදාළ x ආගයන් තමයි මෙහෙම පෙන්වලා තියෙන්නේ මම ඔය එනතෝ පාට කරලා නෙමෙයි නෑ මන් දන්නේ පාට කරලා හරිද ඔන්න y කුඩා හෝ සමානයි බිඳුව කියන්නේ ඊට අදාළ සිත කොටස තමයි මේ පහල ටික. එහෙනම් මේ ටිකනේ ඊට අදාළ වෙන සිත කොටස. එහෙනම් ඊට අදාළ x යගේ පරාසය පුතේ මෙතන ඉඳලා මෙතෙන්ට. එහෙනම් ඍණ 1.7 ඉඳලා ධන 1.7 තෙක්. ඇයි මේක සමානතාව තියෙනවා. එහෙනම් ඍණ 1.7 සිට ඉගෙන සමානතාවත් එක්ක එන්නේ ධන 1.7 තෙක්. මේක කියවන්නේ ඍණ 1.7 සිට ධන 1.7 තෙක් කියලා. කොබලන මේ විදියටම ලියපු ළමයි මේද ලියපු ළමයි සර් ඔව් ඔකේ සර් මේ ඍණ 1.7 මේ කුඩායි හෝ සමානයි x කියලා දිනන සර් ඔව් ඒකම සර් මන් ලිව්වේ මේ x මේ වැඩි හෝ සම ඍණ 1.7 කියලා අනිත් පැත්තට ලියන්න එපා මම දැන් කිව්වනේ මේ යම් පරාසයක් ලියන ක්‍රමයක් මේකට තමයි ලකුණු දෙන්නේ හරිද වෙනේවට ලකුණු දෙන්නේ නැහැ එහෙම නැත්තම් වචනෙන් ලියලා තියෙන්න ඕන මෙහෙම ලිව්වත් හරි ඍණ 1.7 සිට ධන 1.7 තෙක් කියලා වචනෙන් ලියලා තිබ්බත් ලකුණු දෙනවා වෙන ක්‍රමවලට ලකුණු දෙන්නේ නැහැ එක්ක මෙහෙම එක්ක අර විදිහට වචනේ වෙනේව මුකුත් බෑ තෙක් කියලා ගනිද්දි මොකස්සා ඉන්නේ තෙක් කියද්දි මේකත් අයිති දැන් මම කිව්වා එදා කියලා දෙද්දි ওই ටික ලියා ගන්න කියලා ආයි අහනවා එක කියද්දි මේ 1.7ත් අයිති දක්වා කිව්වොත් ඒක අයිති වෙන්නේ නැහැ. ඍණ 1.7 සිට ධන 1.7 තෙක්. තෙක් කියද්දි මෙයත් අයිති. සිට කියද්දි මෙයත් අයිති. මේක 6 යුගන්න නෙමෙයි. ආයු ගන්න. ඉතින් දරුවෝ මං එදා කියන්නේ 6 වසරේ 6 වසරේ. 6 වසරේ ළමයටත් ඔක් කියලා දෙනවා. 6 වසරේ ළමයට මේ පරාසෙ නැහැ. ආ. හරිද ඔන්න ඊළඟට y විශාල හෝ සමාන ඍණ 2
y විශාල හෝ සමානයි ඍණ 2 වන x අගය පරාසය ලියන්න ප්‍රශ්න ලියා ගන්නකො x අගය පරාසය ලියන්න ඒ කියවෙන එක සර් ඔය රෝම ඉලක්කම් 9 9 9 y විශාල හෝ සමානයි ඍණ 2 වන x අගය පරාසය ලියන්න හරි පුතේ මේ අසමානතා කළා තමයි ප්‍රස්තාර වලට එන්න ඕන මම අසමානතා කරන්න නැතුවනේ යාල් මම අසමානතා වල තියෙන දෙයක් කියන්නම් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා සමානතාවයක් තියෙනවා නම් අපි පුතේ අඳින්නේ ඝන ඉර සමානතාවයක් නැත්තම් අඳින්නේ කඩ ඉර හරිද දැන් මේකේ සමානතාවයක් තියෙනෝනේ ඒ නිසා අපි දැන් අපි අඳින්න ඕන පුතේ y සමානයි ඍණ 2 කියන සරල රේඛාවක් අඳින්න ඕන y සමානයි ඍණ 2 කියන කෙනා අඳින්න ඕන සමානතාව තියෙන නිසා ඝන ඉරෙන් අඳින්න. ආ y සමානයි ඍණ 2. ඒ කියන්නේ y අක්ෂයේ ඍණ 2 තුලින් යන විදියට මේක අඳින්න ඕන. ඔන්න මම මේ හරිය ගන්න ඍණ 2 කියලා. මේ හරියනේ තියෙන්නේ. ඔව්. මෙතන ඍණ 3නේ. මෙන්න මේ හරිය ඍණ 2 තියෙනවා. y සමානයි ඍණ 2 අඳින්නේ පුතේ ඝන ඉරෙන්. හරිද? මම මේ වැඩි ටිකක් ඉරක් ගහන්න ඕනේ. ඔව් ඉරක් ගහන්න ඕනේ. ඉරක් ගන්න බලන් ඉන්න පොඩ්ඩක් බලන් ඉන්න මේ y සමාන ඍණ 2 තුලින් යන රේඛාව තමයි y සමාන ඍණ 2 කියන්නේ අපි පුතේ ඝන ඉරෙන් ඇන්දේ මේකේ සමානතාවය තියෙන නිසා සමානතාව තිබ්බ නැත්තිබ්බේ නැත්තම් කඩ ඉරි වලින් තමයි අඳින්නේ හරි දැන් කොහොම මේ සල් රේඛාව ඇඳලා මේ ශිතේ හම්බ වෙන තැනින් කොහොම නවත්තනවා නවත්තලා මේ රේඛාවිසිතේ හම්බෙච්ච තැන ඉඳලා x අක්ෂය හම්බ වෙනකන් උඩට හරි පහළට හරි යනවා. දැන් මේකේ නම් උඩට යන්නේ. මොකද x අක්ෂය උඩනේ තියෙන්නේ. ආයේ වගේමයි මෙතන. ඕන්න උඩට යනවා. හරි. ඔය වැඩේ කරගන්නකො මෙහෙම රේඛාව ඇඳලා ශිතය හම්බෙච්ච තැන ඉඳලා සිරස්ස ඉහළට යන x අක්ෂය හම්බ වෙනකන්. y සමාන ඍණ 2 අඳින්න. ඝන ඉරෙන් අඳින්නේ. සමානතාව තියෙන නිසා ඝන ඉර අර ඉහළට යන එකත් අඳින්න ඕනේ. ඔව් ඉහළට යන එකත් අඳින්න ඕනේ. එහෙමම ඉහළටත් අඳින්න. පැන්සලින් එක හම්බෙන්නේ. පැන්සලින් 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 පෑන් වලින් ඕවා අඳින්න ඈ. හරි. ඇඳලා මට කියන්න පුතේ මෙතෙන්ටයි මෙතෙන්ටයි ආපු අගයන් දෙක. ඍණ 1 1යි සර්. ආ ඍණ 1 1යි. හරි හරි. මම ආයේ මෙහෙ මෙතෙන් ලියා ගන්නම්. සර් මේ ඍණ 1 චුට්ටක් චුට්ටක් එහායින් තියෙන පස්සෙන්. හරියට මොන මට? සර් ගාන්න ගිහලා. හරියටම ගිහලා දැන් සර් ඍණ 1ට. හරියටම ගාන්න ගිහලා මම. එහෙනම් හරි. මට අරම ආවනේ. ආ. බලන්න හරියටම බලන්නකෝ. මගේ වැරදිද ඒ කියන්නේ ශ්‍රිතේ? එහෙම තමයි. ඍණ 2යි ඉන්නේ පොඩ්ඩක් ඉන්න බලන්න. මෙතෙන්ට එකයි ධන 1යි ඉන්නේ. නෑ හරි මේක තමයි ඉන්නේ. එකයි ඍණ 1යි තමයි ඉන්නේ. මොකද පුතේ මම ඕක හොයාගත්ත මෙතෙන්ට. මෙතන ඉඳලා මේ. දැන් ඔය ශ්‍රිතේ සමීකරණේ තියෙනෝනේ. y සමාන x වර්ග ඍණ 3. දැන් අපිට ඔහොම ආවම එකයි ඍණ 1යි කියලා අගයන් දෙකක් ආවනේ. ඔය x ටාපු අගයන් මේකට දාලා බලන්න y ට ඍණ 2මද බලන්න. x ටාව 1 ඍණ 1යි නේ මම x 2ක් දාලා බලනවා 1 වර්ගය 1යි 1 ඍණ 3 ඍණ 2යි හරිනේ y ඍණ 2ක් ආවා 1ක් දැම්ම ඍණ 2 ආවා ඍණ 1ක් දාලා ඍණ 2 තමයි හම්බෙන්නේ ආ ඔන්න ඍණ 1ක් දාලා බලන්න ඍණ 1ේ වර්ගය ඍණ 3 ඍණ 1ේ වර්ගය ධන 1 ඍණ 3 ඍණ 2 මම මේ කිව්වේ චෙක් කරගන්න විදියක් හොඳේ මේව මොකුත් ලියන්න ඕනේ නැහැ හරිද කියලා චෙක් කරගන්න පුළුවන් දැක්කනේ මේ අගේ සේ මේ ඔව් මේ අගයන් දෙක සිතේ සමීකරණයට ආදේශ කරා ගමන් ඍණ 2යි ඍණ 2යි කියලා ආවා. එහෙනම් වැඩේ හරියටම හරි. මට මේ ඍණ 2 අවස ඒ වුණාට මේ අර ඍණ 1ෙන් චූටි කොටුවක් පස්සෙන් තියෙන එක කමක් නැහැ. එහෙනම් ඔයාගේ ප්‍රස්තාරේ පුතේ පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙනවා දපු එක. හරිද? ඒක හරි ගස්ස ගන්න මේක තමයි නිවැරදි අගයන් දෙක. හරි. ඔන්න දැන් y විශාල හෝ දැන් හරි දැන් අහගන්න. y විශාල හෝ සමානයි ඍණ 2 වන x යගේ පරාසය ඉල්ලන්නේ.
y විශාල හෝ සමානයි ඍණ 2 කියන්නේ මෙතනින් උඩ ටිකද මෙතනින් පහළ ටිකද විශාල y විශාල හෝ සමානයි ඍණ 2 උඩ ටික උඩ ටික එහෙනම් මෙතනින් උඩ ටිකට අදාළව සිට කොටස් කීයක් තියද මම මේ පහළ ටික වහලා දාන්න 2 දෙකක් තියෙනවා සර් කීයක් තියද ආ දෙකක් තියෙනවා දෙකයි මේ ටිකයි මේ ටිකයි අනේ ශිත කොටස් දෙකට අදාළ මොකද ලියන්න කියන්නේ x යගේ පරාසය මෙතෙන්දී අපි x හොයාගත්තනේ මෙතෙන්දී x කීයද ඍණ 1යි ඍණ 1යි එතකොට පුතේ ශිතේ මෙහෙට යනකොට x අගයන් මොකද වෙන්නේ ශිතේ මෙහෙට යනකොට ඍණ 1ට වඩා x අගයන් අඩු වෙයිද ඒ කියන්නේ මේ පැත්තටද යන්නේ වැඩි වෙන පැත්තටද අඩු වෙන වැඩි වෙනවා වැඩි වෙන පැත්තද වැඩි වෙන පැත්ත කියන්නේ මේ පැත්තනේ බං අඩු වෙන පැත්ත මේ අඩු වෙන පැත්ත හරිද ඔවිද අඩු වෙන සිතය මේටනේ යන්නේ මෙහෙට යනවා කියන්නේ ඍණයකට වඩා අඩු වෙන පැත්තට යන්නේ සිතය මෙහෙට යනකොට x මේ හරිය මෙතන මේ හරිය මෙතන මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන ආ මෙහෙට යන්නේ එහෙනම් ඔන්න y විශාල හෝ සමාන ඍණ 2 වන x යගේ පරාස එක පරාසයක් මේ ටිකට අදාළ ඍණයකට වඩා අඩු ටික. එහෙනම් මෙතනින් මේ පැත්තට ඔන්න x කුඩායි ඍණයක සමානතාව වෙනවාද නැද්ද? එනවනේ. එනව එනව. එනවා. හා තව එකක් තියෙනවා. ඇයි මේ ටික? x විශාල ඍණයක. x විශාලයි මොකද්ද? उत्तर लिया කුරුණාට පස්සේ ඇඳ ඇඳ ඉන්න ඕනේ නැහැ. මෙහෙම මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගන්න පුළුවන්. කුරුණාට පස්සේ. කුරු වෙනකම් අඳින්න ඕනේ. හරි ඊළඟට රෝමි ලක්කන් 10. රෝමි ලක්කන් 10. y කුඩායි 2 වන x හි අගය පරාසය y කුඩායි 2 වන x යගේ පරාසය හරි එහෙනම් දැන් අපි අඳින්න ඕන කවුද සරල රේඛාව කඩිරි වලින්නේ ඔව් y සමානයි 2 අඳින්න y සමානයි 2 අඳින්න ඕන හැබැයි මොන ඉරිද කඩිරි වලින් කඩිරි කඩිරි වලින් අඳින්න y සමානයි 2 y සමානයි 2 කියන්නේ y අක්ෂයේ 2 තුලින් යන රේඛාව. y අක්ෂයේ 2 මේ හරිය. ආ කඩිරි වලින් අඳින්න. ඉස්සෙල්ල වැඩේමයි. ඉස්සෙල්ල කරේ මෙහෙම සිත හම්බුනාම මෙහෙම ඉහළට ගියා. දැන් ඉහළට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔහෙට යන්න ඕනි. ඉහළට යන්න ඕන. ඉහළට යන්න ඕනි. මොකද x අක්ෂය හම්බ වෙනකන් එන්නේ. කඩිරි වලින් මෙන්න. කඩිරි නම් කඩිරි වලින් මෙන්න. ඝනිරි නම් ඝනිරි වලින් මෙන්න. කාඩිරි වලින් මෙන්න පහලට ඍණ 2යි ධන 2යි නේ අහුවේ බලන්න ඒකත් මගේ අහුවෙන්නේ මොනවද අහුනේ මෙතෙන්ටයි මෙතෙන්ටයි ආපු අගයන් දෙක මට කිව්වනම් ඇති මට දෙකටම ආවේ වැරදි මේ වනේ ඍණ 2යි ධන 2යි මොකක් ඍණ 2යි සර් ගාන්ට වෙන්නේ නැහැ ඒක ගාන්ට වෙන්නේ නැහැ උදසම ගානක් එන්නේ මං කියන්නම් එන ගානක් තෝන්න මගේ ප්‍රස්ථාරය වැරදිද? සර් ධන එක නම් ගාවට එනවා නෑ. සර් ඍණ 2.3 3 මගේ එන්නේ. 2.3ක් එන්නේ. ඔව් 3ක් තමයි එන්නේ. 2.2ක්. අන්න හරි. මට ඒ ගන්නවා. 2.2යි. මං කැල් එකිනුත් හදලා බැලුවට අර ගාන මේ වෙන්නේ කියලා. 2.2යි. 2.2යි. ඍණ 2. මෙතෙන්ට එයි 2.2ක්. ඔව් 2ක් 2ක්. මෙතෙන්ට එයි ඍණ 2.2ක්. බලන්න. එතන අර පළවෙනි එක හරියද? हरिमागे oh.
හරි මගේ 2 2 3යි ගන්න. ඒ කියන්නේ 2 හමාර කියන එක හරි. හරිද? ආ. මේකේ මෙහෙමයි ලකුණු වෙන් කරන විදිහ මම ඒකත් කියන්නම්කො. දැන් හිතන්න පොඩක් ඉස්සරට අහගන්නකො. මේකේ අගය 2.2 කියලා නම් මාකී ස්කීම් එකේ නිවැරදි උත්තරය කියලා දීලා තියෙන්නේ. මේකේ පුතේ වැඩි අගයටත් දෙනවා. ඒ කියන්නේ 2.2 ධන හෝරින .1 කියන අගයන්ට ලකුණු දෙනවා. හරිද? ඒ කියන්නේ 2.2ට 1 වැඩි වෙලා 2.3ටත් ලකුණු හම් වෙනවා 2.2ෙන් 1 අඩු කරලා 2.1ටත් ලකුණු දෙනවා. ඔන්න ඔහොමයි මාර්ක් ස්කීම් එකේ ධන හෝරින 0.1 කියලා තියෙනවා. ඒ නිසා බය වෙන්න එපා. දශමයක් එහා මෙහා වුණාට. හරි. ඒතර කලින් එකත් එහෙමනේ නේ සර්. ඉන්නේ එකයි ධන එකයි. මගේ එකත් එක කොටයි පස්සට තියෙන්නේ. හැබැයි ඒක නම් මෙහෙමයි. ඒක හරියට මෙනෝනේ. ඒක හරියට මෙනෝ. මේක හරියට මෙන්නේ නැහැ. මේක පුතේ 2.23 ගාන. ඒ කියන්නේ 2.3 ගාන හරියටම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙවෙනි කොටුවේ මේ කියන්නේ දෙකහ මාරක් වගේ එන්නේ. හරිද? ඒ නිසයි මෙහෙම අගයන් වලට ලකුණු දෙන්නේ. අරකේ හරියට මෙන නිසා සාමාන්‍ය ඒක ඒකම තමයි ගන්නෙ. හරිද? මේක ලකුණු හරියට 1.05ට අඩු වැඩි කරලා ලකුණු දෙනවා. දෙකයි දශම තුන ගන්න 2.2 නම් එන්නේ 2.2 ගන්න. හරිද? වැඩේ ඉවරයි. අර කපරාදි. එකම සංඛ්‍යාව ඔස්සේ ඉන්නේ. ඔව් මෙතන 2.2යි මෙතන ඍණ 2.2යි. එක්ක මෙතන 2.3යි එක්ක මෙතන මේ ඒතකොට මෙතන ඍණ 2.3යි. හරි හරි තංගින් ඉන්න ඕන. හරිද? මේ වගේ ප්‍රකාරයක එකම දෙන්න තමයි එන්නේ දෙපැත්තට. 2.2 ඍණ 2.2. එහෙම නැත්නම් 2.3 ඍණ 2.3යි. ප්‍රස්ථාරේ හරියටම දෙන්න ඕන. හරියටම දෙන්න ඕනේ. ඒක තමයි සුමට වක්‍රයට ලකුණක් වෙන් කරන්නේ. සුමට වක්‍රයට ඇඳෙන්නේ නැහැ. බෝල් වල වගේ තියෙනවා. කලින් එක හරියට ආවා. හරි. ආ දැන් නිශ්ශබ්ද වෙන්න නිශ්ශබ්ද වෙන්න. හරි. ඔන්න දැන් y කුඩායි 2 වන x යගේ පරාසයනේ. එහෙනම් y කුඩායි 2 කියන්නේ මෙයානේ y සමානයි 2 රේඛාව. y කුඩායි 2 කියන්නේ මෙතනින් උඩ ටිකද මෙතනින් පහළ ටිකද? y කුඩායි 2 කියන්නේ මෙතනින් පහළ ටිකද මෙතනින් පහළ ටිකද ආ මෙතනින් පහළ ටික එහෙනම් මේ ටික වැඩක් නැහැ ඒ ටික මම දැනට පොඩ්ඩක් ඕගලන්ට පේන්න ඕන නිසා අයින් කරන්න ඔතනින් පහළ ටික තමයි ඕන ඒ කියන්නේ ඊට අදාළ ශීත කොටස තමයි මේ ටික හරිනේ මේ ශීත කොටසේදී x කොතන ඉඳන් කොතෙන්ටද යන්නේ මේ ශීතේ මෙතන ඉඳන් මෙතෙන්ට කරක් ගහනකොට x කොතන ඉඳන් කොතෙන්ටද යන්නේ උත්තරේ නැහැ හරිද මොකද අලවන්නේ පොතට අර කොලේ ආ කොලේ පහලින් ඔය ගණන් හදපු පැත්ත තියෙන්නේ ගණන් හද ලියාගෙන යන පැත්ත ඒක යට ධාරෙන් අලවන්න පහළට ඒතර ඊට පස්සේ ඒ කුඩර මෙහෙම නවන්න පුළුවන් ප්‍රස්ථාරේ මේ 70යිනේ ප්‍රස්ථාරේ හරියට හඳින්න ඕන හොඳේ ඇද ඒව බෑ හරියට තියෙන්න ඕන මොන තමයි නිවැරදිව ඇද වෙලා හරි ඔන්න ඊළඟට රොමිලාකන් 11 ඒක හදන ඉඩ මදි රෝම ඉලක්කම් 11 අර අලවපු කොලේ තියරුණා නම් මොකද කරන්නේ තව කොලයක් අලවද ඇදුර වගේ නේ ඒකට කමන්නේ මේක ඇතින්ම මේ පොඩි ඉඩක් තියෙන නිසා ඒකේ හදන්නද අන්තිම එක ආරම්භකයි ඔව් තරින් හරි කමන්නේ ඉඩ තියෙන තරකින් හදාගන්න අන්තිම කොටස අහගින් අහගන්න අහගන්න x වර්ගය ඍණ 3 සමානයි බිඳුව x වර්ගය ඍණ 3 සමානයි බිඳුව පුතේ මෙන්න මේ සමීකරණේ මූල සොයන්න මේ මොකද්ද මේ x වර්ග ඍණ 3 සමානයි බිඳුව කියන සමීකරණයක් වර්ගජ සමීකරණයක් වර්ගජ සමීකරණයක මූල එහෙම නැත්නම් විසඳුම්
හොයපු විදිය මතකද? ඔව්. පොඩ්ඩක් අහන් ඉන්න. පොඩ්ඩක් අහන් ඉන්න. ලියන්න එපා කිසි දෙයක්. පුතේ මේ එක තුන මම මේ පැත්තට දාලා x² සමානයි 3යි x සමානයි ධන හෝරින වර්ගමූල 3යි. ඔන්න එහෙනම් x ට විසඳුම් දෙකක් එනවා. එකක් ධනමූල 3 අනෙක ඍණමූල 3. මූල 3ේ අගයක් මම ඔයගොල්ලන්ට හොයලා කියන්න. මූල 3ට එන්නේ පුතේ 1.73 ගාණක්. ආසන්නව ගත්තොත් පළමු දශම ස්ථානෙට 1.7යි. හරිද? එතකොට ධන හෝරින 1.7යි මෙන්න මේ වර්ගජ සමීකරණය විසඳුවා වෙන්නේ. දැන් ඔන්නෝය විසඳුම් දෙකම මේ ප්‍රස්තාරිනුත් අපිට ගන්න පුළුවන් මේ ඇඳපු ශිතිනුත් ගන්න පුළුවන්. හරි? මෙන්න මෙහෙමයි. මේ ශිතේ සමීකරණය මොකද්ද? y සමානයි x වර්ග ඍණ 3. x වර්ග ඍණ 3නේ. ආ මේ තියෙන y සමානයි x වර්ග ඍණ 3 කියන ශිතය. පුතේ මේකේ මේ x වර්ග ඍණ 3මයි මෙතනක් තියෙන්නේ මේ මෙයා මෙයා. එතකොට මෙන්න මෙයා y සමානයි බිඳුවක් විට අපිට ලැබෙනවා මේ ශිතයේ මූල. y සමානයි බිඳුවක් විට ලැබෙනු ශිතයේ මූල. y සමානයි බිඳුවක් වෙනකොට මෙයා බිඳුවට සමානයි. ඒ කියන්නේ x වර්ග ඍණ 3 සමානයි බිඳුවක් වෙනවා. y සමානයි බිඳුව විට කියන්නේ y සමානයි බිඳුව රේඛාවයි මේ අපි ඇඳපු ශිතයයි ඡේදනය වන ලක්ෂ දෙකේ x ඛණ්ඩාංක වලින් තමයි මෙන්න මෙයාගේ මූල ලැබෙන්නේ. y සමානයි බිඳුව රේඛාවයි මේ අපි ඇඳලා තියෙන වක්‍රයයි. මොකද y සමානයි බිඳුව රේඛාව කියන්නේ මොන අක්ෂයද? x අක්ෂය. x අක්ෂයයි මේ වක්‍රයයි කැපෙන තැන් දෙක මොකක්ද? 1.7යි 3.7යි 1.7යි. එහෙනම් පුතේ මෙයාගේ මූල කියන්නේ y සමානයි බිඳුව විට මේ ශිතයේ මූලනේ. මේවටම කියනවා ශිතයේ මූල කියලා. මේ තියෙන ශිතයේ මූල. ආ එහෙනම් මෙයාගේ මූල කියන්නේ පුතේ y සමානයි බිඳුව විට ශිතයේ මූල. ශිතයේ මූල තමයි 1.7 1.7. හරිනේ මේ උත්තරේ ඒකමනේ. හරි වැඩේ හරි සාරි හරියටම වදිනවා වක්‍රේ උනත් හරියටම වදිනවනේ මොකද්ද පස්සාරි වක්‍රේ හරියටම වදිනව නනේ ගන්නද හරියටම වදින්න ඕනි ඒක ඇඳෙන්නේ නැහැ නේ ඒකනේ ප්‍රශ්නේ මෙයාගේ මූලනේ අහන්නේ මෙයාගේ මූල x වර්ග ඍණ 3 සමානයි බිඳුවේ මූල ලැබෙනවා y සමානයි බිඳුවට අපි දැන් ලියනවා y සමානයි බිඳුව විට ශිතයේ මූල ශිතයේ මූල x සමානයි ඍණ 1.7 හා x සමානයි ධන 1.7 මෙයා තියෙන මෙයාමනේ ඒ නිසා ඕන්න ඕක තමයි උත්තරේ y සමානයි බිඳුව විට ශිතයේ මූල මේ දෙන්න පොඩ්ඩක් පැටලෙනෝනේ ඒ කොටස් ඇත්තෙත් නෑ වගේ ඒ වගේ කොටස් ඇත්තෙත් නෑ ඒ උන්ට විභාගයට අහනවා විභාගයට අහනවද ඕව ඕව විභාගයට අහනවා ආ ඕ නෑ ප්‍රශ්න ඒකනේ අච්චුපතේ නෑ තිරුණට විභාගයට අච්චුපතේ නෑ නමුත් විභාගයට එකලා අවසරය අයියලාට කිව්ව මේ සමීකරණ අධ්‍යයනය පස්තර විසඳීමේ කියලා ඔව් ඒ වගේ ගන්නවා තියෙන්නේ
අන්න හරි. ඔය තියෙන පුතේ මම කියවනේ සමීකරණයක් ප්‍රස්ථාර ඇසුරෙන් ඇසුරෙන් විසඳන්න පුළුවන් කියන්නේ. ආ ඔරේ තියෙන සමීකරණයක් ප්‍රස්ථාර ඇසුරෙන් විසඳන විදිය. හරිද? ආ සමීකරණයක විසඳුම් ලැබෙනවා ප්‍රස්ථාරයක් ඇඳලා. ඒ ප්‍රස්ථාරේ මෙන්න මේ x අක්ෂය කැපෙන තැන් දෙකේ ආන්නර සමීකරණේ විසඳුම් දෙක මූල දෙක ලැබෙනවා. හරි? ආ මම ඒ කියලා නේ. දැන් අදින එක පුරුදු වෙන්න ඕන ඉස්සෙල්ල. හරි. සර් දැන් ඔය ප්‍රස්ථාරව රවුම සුට්ටක් අවුල් ගියොත් 10ම අවුල් යනවා. හිතුව මතම. ඔව්. ඒ ප්‍රස්ථාරේ කරදල උත්තරය හරියට කෝ වෙන්නේ. ප්‍රස්ථාරේ හරියට අද පස්තරේ වැරදිලා උත්තරේ හරි කියව. කතාවන්නේ සර්. එහෙනම් බෑ. පස්තරේ හරි. ඉතින් දැන් ලක්ෂ දෙකක් තමයි සාමාන්‍යයෙන් තියෙනු. කියවත් දන්නේ. දැන් චුට්ටක් ආයෙ අහගන්නකෝ තව අලුත් ප්‍රශ්නයක් දෙන්න. මේව හෙලා දකින්න ඕන. අලුත් දෙයක් දෙන්න ඕන. මේක මම එහෙම කොටසක් දාලා නැහැ. රෝමි ලක්කන් 12 කියලා තව එකක් දාගමු. අනේ සර් ඉඩ නැහැ නේ. හරිද? අනේ සර් ඊළඟානේ නේද? කලවලක් ඉවර වෙන්නේ ඉඩ නැහැ. ඔව්. හරි. පොඩ්ඩක් අහගන්නකෝ එහෙනම් මේක. රෝමි ලක්කන් 12 කියලා අලුත් කොටසක්. x සමානයි 2යි x සමාන ධනමූලික 2යි. ආ ඒක අපිට ලැබෙන උනේ පුතේ මේ ඍණ 4 දැන් මම මේක නිකන් අපි සමීකරණ හදන විදිහට හැදුවොත් x වර්ගය සමානයි මේ පැත්තට 4 ගෙන ආවා. එහෙනම් x සමානයි ධනහෝරින මූල 4යි නේ. ඒ කියන්නේ ධනහෝරින 2යි. ආ ධන 2යි ඍණ 2යි එන්නේ 22. බලමු ශිතේනුත් වක්‍රේනුත් එනවද කියලා. හරිද? එතකොට කරන්නේ අපි මෙන්න මෙහෙම දෙයක්. x වර්ග ඍණ 4 සමානයි බිංදුව. ඒ කියන්නේ x වර්ග ඍණ 4 කියන්නේ මේ දීලා තියෙන ශිතේ නෙමෙයිනේ වෙනස්නේ. මේකේ තියෙන x වර්ග ඍණ 3. ඒ වෙලාවේදී අපි කරන්නේ පුතේ මේ දීලා තියෙන ශිතය ලියා ගන්නවා අංක 1 කියලා. දීලා තියෙන කෙනා y සමානයි x වර්ග ඍණ 3 කියන කෙනා අංක 1 කියලා සමීකරණයක් ලෙස ගන්නවා. මෙන්න මෙතන සමීකරණය බිංදුව ඉස්සරහින් ලියලා බිංදුව සමානයි x වර්ග ඍණ 4 කියලා අංක 2 කියලා ගන්නවා. ඒකවල සමගාමී සමීකරණ වගේනේ. අන්න හරි. හරිද? ඔය විදිහට සමීකරණ දෙයක් අරගෙන එකෙන් දෙක අඩු කරලා y ටගයක් ගන්නවා. මෙතෙන්දී ආවේ y සමානයි බිංදුව විතරනේ. මෙතෙන්දී ලැබුණේ y සමානයි බිංදුව විතර. ඔන්න මෙයාගෙන් මෙයා මං අඩු කරනවා. එකෙන් දෙකක් අඩු කරනවා. එතකොට y ඍණ බිංදුව සමානයි මෙයාගෙන් මෙයා අඩු වෙනවා. x වර්ගේ මොකද වෙන්නේ? මෙයා මෙයා අඩු වෙනකොට x වර්ගෙට x වර්ගෙ කැපිලා යනවා. කැපිලා යනවා. ආ ඍණ 3ෙන් ඍණ 3ෙන් අඩු වෙනවා කීයක්ද? ඍණ 4. ඍණ 4ක්. ඍණ 3ෙන් අඩු වෙනවා ඍණ 4ක්. හොඳයි. ඍණ 3ෙන් මෙයා ඍණ 3යිනේ. එයාගෙන් අඩු වෙන්නේ ඍණ 4ක්. ඍණ 3 ඍණයි ඍණයි ධන y ඍණ බිඳුව y. එතකොට අපි අන්තිමට ලැබෙනවා y සමානයි ඍණ 3යි ධන 4යි ධන 1යි. ආ y සමානයි ධන 1යි කියලා ලැබෙනවා. එතකොට පුතේ ඍණ 3ක් ගත්ත කොහෙන් සර්? දැන් අහගන්නකෝ. මෙන්න මේ සමීකරණේ විසඳුම් වෙනවා y සමානයි එක රේඛාවයි මේ ශිතයයි කැපෙන ලක්ෂ්‍යවල x ඛණ්ඩාංක වලින්. හරියට මෙයාගේ විසඳුම් y සමානයි බිඳුවයි මේ වක්‍රයයි කැපිච්ච මේ තැන් දෙකෙන් ආවා වාගේ මේ ශිතයයි y සමානයි එකයි කැපෙන තැන් දෙකෙන් අපිට ලැබෙනවා මෙන්න මේ සමීකරණේ විසඳුම්. ඔන්න බලන්න මම දැන් අඳින්න ඕන y සමානයි 1. y සමානයි 1 මං අඳිනවා. y සමානයි 1 කියන්නේ y අක්ෂයේ ධන 1 තුලින් යන රේඛාව. y අක්ෂයේ ධන 1 මෙතන තියෙන්නේ. ඔන්න මං අඳිනෝ රේඛාව. ඇඳලා මෙතනින් පහලටයි මෙතනින් පහලටයි පල්ලම් බැහැලා බලන්න මොනවද එන x අගයක් කියලා. අඳින්නකෝ y සමාන 2යි ධන 2යි. y සමාන 1 අඳින්නකෝ ඕගොල්ලෝගේ වක්‍ර. දැන් මේ ටිකත් ලියා ගන්න ඕන හොඳේ. අන්න ඒක නම් ගන්න තන. දැන් අර කොලයක් ඇලෙවුවනේ. ඒක ඊට මදි වුණා. ඉතින් ඒකෝලේ අනිත් පැත්ත ලිව්වට කමන්න. ආ කමන්නේ කොයි හරි ලියා ගන්නකෝ. හරි ඉතින් තුන කොමෙන්ස් ගත්තේ. ඔහෙන් හරි කමන්නේ ලියා ගන්නකෝ මේ ටික. මේ 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 තව තුන කොමෙන්ස් ගත්තේ. මේ මේක ප්‍රශ්නේ ලියා ගන්න x වර්ග ඍණ 4 සමානයි බිඳුවේ සමීකරණයේ මූල සොයන්න. මෙන්න මේ සමීකරණයේ
මූල සොයන්න x වර්ගින 4 සමාන බිඳුව සමීකරණයේ මූල සොයන්න සර් y සමාන x වර්ග ඍණ 3 කොහොමද ගත්තේ මොකද y සමාන x වර්ග ඍණ 3 ගත්තේ කොහොමද y y සමාන x වර්ග ඍණ 3 කියන්නේ මෙන්න මේ දීලා තියෙන ශිතේ සමීකරණය හරි මං ආයි කියන්න ඔය විදියට පුතේ ටිකක් මයික් ඔෆ් කරගන්න හරිද මේ වගේ සමීකරණයක මූල ඇහුවොත් අපි මුලින්ම බලමු මේ දීලා තියෙන සමීකරණය ශ්‍රිතේ සමීකරණයමද කියලා ශ්‍රිතේ සමීකරණය නම් ආයි මෙහෙම 1 2 කියලා ගන්නද ඕන නැහැ ශ්‍රිතේ සමීකරණයම නම් අපිට මෙන්න මේ x අක්ෂය කැපෙන තැන් දෙකෙන් එනවා ඒ අදාළ ශ්‍රිතේ මූල හරිද ඒ කියන්නේ මෙයා මේ සමීකරණේ මූල ලැබෙනවා මේ දීලා තියෙන කෙනා ශ්‍රිතේ සමීකරණයම වුණා නම් නමුත් මේ දීලා තියෙන ශ්‍රිතේ සමීකරණය නෙවෙයිනේ ආන් ඒ වෙලාවේදී ශ්‍රිතේ සමීකරණය ගන්නවා අංක 1 කියලා දීපු කෙනා ගන්නවා අංක 2 කියලා හැබැයි දීපු කෙනාගේ බිඳුව ඉස්සරහින් ලියලා ඊටු ටික පස්සෙන් ලියන්න ඕන එයා අංක 2 කියලා ගන්නවා අරගෙන 1න් 2 අඩු කරනවා 1න් 2 අඩු කරනකොට වෛරින බිඳුව මේ පැත්තේ x වර්ගයට x වර්ගය කැපිලා යනවා ඍණ 3න් අඩු වෙන්න ඕන ඍණ 4ක් ඍණ 3න් අඩු වෙනව ඍණ 4ක් ඍණයි ඍණයි ධන වෙලා අතන ධන 4ක් එනවා y සමාන 1 කියලා එකක් එනවා ඊට පස්සේ අපි කරන්නේ y සමාන 1 කියලා රේඛාව අඳිනවා y සමාන 1 රේඛාවයි මේ ශ්‍රිතයයි කැපෙන තැන් දෙකේ x ඛණ්ඩාංක වලින් තමයි පුතේ x වර්ග ඍණ 4 සමානයි බිඳුව සමීකරණේ මූල ලැබෙන්නේ බිඳුව ඇයිස වම් පැත්තේ ලියා නැත්නම් ඉතින් කොහමද විසඳන්නේ දැන් එතකොට මේ කඩේට දඳින්නේ මේ මහතිරද ආ ඒකට නම් දරුව කමන්නේ ඝන ඉරෙන් අඳින්න හා කෙලිම මේ ගත්තා ඝන ඉරෙන්ම අරගෙන යන්න බහුවට පැටලෙන්න ඕනේ ඒක කමන්නේ ඒක නම් කඩේ ඉරුණොත් ඝන ඉරුණොත් ඒක ප්‍රශ්නයක් නෑ ශිතේ වැරදුණ අපරාධි ශිතේ වැරදුණොත් ඉවරයි ඔක්කොම වාක්‍රේ හා මෙහා වුණොත් ඔක්කොම ටික හබස් ඒ නිසා හරියට කලින් චිත්‍රපන්දේ වල හරියන්න තියෙන්නේ සර් ප්‍රස්තාර ගන්න අනිවාර්යයි අනිවාර්යයි ඒ සාමාන්‍යයෙන් O level විභාගෙදී ලේසි ගාන කියලා සැලකුවොත් ඒ කියන්නේ ලේසි ගාන ළමයි මුලින්ම හදන ලේසිම ගාන කිව්වොත් හරි. ප්‍රස්තාර ගාන ලේසි එක. ඇහුණ විදියට කියපු විදියට. හරිද? ඔය දැන් අමාරු වුණාට බලන්නකෝ ලේසි. හරි දැන් ප්‍රශ්න අංක 12ට එන්න තියෙන්නේ. ප්‍රශ්න අංක 12. අලුත් ප්‍රශ්නයක් අලුත් ප්‍රස්තාර කොලේක පටන් ගමු. ඉන්න දෙකයි දෙකයි නෙමෙයි. ආ දැන් ආවනේ y සමාන 1 ඇන්දනේ. දැන් ලියන්න මෙතනින් පස්සේ මේක ලියන්න ඕන. එම නිසා y සමානයි 1 විට x වර්ග ඍණ මම දුන්නේ 4 නේ 4 සමානයි බිඳුවේ මූල ලැබේ y සමානයි 1 විට x වර්ග ඍණ 4 සමාන බිඳුවේ මූල ලැබේ ආයි මූල ලැබේ කියලා ලියන්න ඕනේ ඔව් මූල ලැබේ කියලා ගන්න y සමාන 1 විට තමයි ලැබෙන්නේ y සමාන 1 විට x වර්ග ඍණ 4 සමාන බිඳුව බිඳුවේ මූල ලැබේ දැන් ඒකලෙත් ඉලමන් එම නිසා x සමානයි ආව 1යි හා x සමානයි ඍණ 1යි ඍණ 2යි ධන 2යි ආ ඍණ 1යි ධන 1යි එකම නැහැ මාරුවා ඍණ 2යි ධන 2යි ඍණ 2යි නේ හා ඒකම වුණාට කවන්නේ ඍණ 2යි ධන 2යි. එංගම වාරුණට කමන්නේ. හරි. ඍණ 2යි ධන 2යි. අපිට වැරදුනා නම් ඉවරයි. ප්‍රශ්න අංක 12. හරි. ඉක්මන් කරමු ඉක්මන් කරමු. y = 5 ඍණ x²
සිතේ පස්තාරය මේ ඍණ 4 ඉඳන් ධන 4 පරාසය තුල අඳින්න ඕනි. එහෙනම් වගුව මුලින්ම සකස් කරගන්න. මුලින්ම x තීරුව ඊට පස්සේ ඍණ x වර්ග තීරුව ඊළඟට මේ පහ කියන්නේ පුතේ ධන පහ පහේ ලකුණු ඉස්සරහා තියෙන ධනයිනේ ආයක තමයි ලියන්නේ ධන පහ තීරුව ඊළඟට y තීරුව ඕන්න තීරු ටික ඍණ 4 ඉඳන් ධන 4ට යනවා ඍණ 4 ඍණ 3 සර් x එක ණ්ඩායි ගොඩ ගන්න එක වරනේ ඍණ 1 x කිලෝ ගොඩ ගන්න එක වරනේ බිඳුව एक देख तुन हाथर ओन ना वागू इससे लारके में एक्स वाई करने को दाने पाने में तो लिया ने एक्स वाई इतना दाने पाने में वा अभी वागू आ साक्ष करा दियो हम गाने में एक्स वाई तीर करने को ने आंधी बड़ा एक्स वाई तीर वाद करने को ना आंधी बड़ा हाँ एक्स वाई तीर ओन ना दान तीर वाक मोन ने म्याटीन दे� අරක ඉස්සෙල්ලා ධන පහ ලියලා පස්සේ ඍණ x වර්ගය ලියුවත් කමන්නේ නැහනේ. ආ එහෙම කරත් කමන්නේ නැහැ. ඒක කරලුවා නැහැ. හැබැයි මුලින්ම x එක කමන්නේ නැහැ. ඕන විදියක්. පොඩ්ඩක් ඉන්නස තන ලකුණු කරනවා. හරිද? තාම ලකුණු කරනවා. පුරවන් පුරවන් වගු පුරවන්. प्रस्तार गण वाले लाव मेहमाय මේ මේක කොටස් වැඩි නිසා ඔච්චර වෙලාවක් යන නැත්නම් විනාඩි 5ක් වගේ යන කියලා දෙන්න යනවා ගොඩක් වෙලා හස්තාරයන් නැතනවා ගොඩක් වෙලා හරි ඔන්න හරි දැන් හරි මේ මං එකක් මේ මේ මෙයාව හොයන විදිය කියලා දෙන්නා x වෙනුවට පුතේ දාන්න ඕන ඍණ 4 ඍණ 3 ඍණ 2 කියන අගයන් මුලින්ම x වෙනුවට මං ඍණ 4 දාන්නා එතකොට මෙතන x වෙනුවට ඍණ 4 දාන්න ඕනේ හරිද ඔන්න බලාගන්න පොඩ්ඩක් දාන විදිය x වෙනුවට ඍණ 4. එතකොට මෙතන ඉස්සරහා ඍණක් තියෙනවා මේ. ඍණ x වර්ගයනේ. හරිද? එතකොට ඒ ඍණක් තියෙනවා. x වෙනුවට තමයි ඍණ 4ක් දාන්නේ. එහෙනම් වරහන් දාලා තමයි ඍණ 4 දාන්න ඕන. දාලා එයාගේ වර්ගය. x වෙනුවට ඍණ 4ක් දාලා එයාගේ වර්ගය. ඍණ 4ේ වර්ගය කොච්චරයිද? ඍණ 4ේ වර්ගය මොන 16යි? 16. ධන 16. ධන 16යි. නමුත් පුතේ මෙතන ඍණක් තියෙන නිසා මොන 16ක් වෙනවද? ඍණ 16. ආ එහෙනම් මෙයා ඍණ 16යි. ඔය ඒක දැන් ලියන්න ඕනද? පුරවගෙන යන්න. ගාන හදන්න ඕනේ පල්ලෙහායි. ඔව් හදාගෙන යන්න මේ මේ පුරවන්න ඕන. මේ ඍණයි ඍණ 4යි මේ මේ සුළු වෙලා ධන 4 ඇවිල්ලා ධන 4 වර්ග 16 එන්නේ නැද්ද? මුලින්මනේ අරගෙන සුළු කරා. මුලින් මෙයා සුළු කරන්නේ වර්ගයක් තියෙනම් වර්ග සුළු කරලා ඉන්න ඕන. ඊට පස්සේ තමයි ආරවට යන්නේ. මුලින්ම බලය බලය තමයි වැඩි කෙනා. හරි. ඍණ 3 ඍණ 3ේ වර්ගය ධන 9යි. 9 ආයි ඍණෙන් ගුණ වුණාම ඍණ 9යි. ඍණ 2ේ වර්ගය ධන 4යි. ධන 4 ඍණෙන් ගුණ වුණාම ඍණ 4යි. ඍණ 1ේ වර්ගය ධන 1යි. ධන 1 ඍණෙන් ගුණ වුණාම ඍණ 1යි. බිඳේ වර්ගය බිඳුවයි. බිඳුවරක් ඍණ ඒත් බිඳුවමයි. නැතුව ඍණ බිඳුවයි නෙමෙයි. එකේ වර්ගය 1යි 1 ඍණෙන් ගුණ වුණාම ඍණ 1යි 2ේ වර්ගය 4යි 4 ඍණෙන් ගුණ වුණාම ඍණ 4යි 3ේ වර්ගය 9යි ඍණ 9යි තට්ටක් ගාලා දාගෙන යන්න තියෙන ලේසි හදන්න ඕන නැද්ද අපි හදන්න ඕන නිතිය හදන්න මෙහෙම හදහද ඉන්න ඕනේ නැහැ විශ්සුද මෙහෙම එපා මම මේ පෙන්නුව ඕගලන්ට මේක පුරවන්න තියෙන 4ේ වර්ගය 16යි ඍණ 16යි ටක් ගාලා දාගෙන යන්න
මේකට ඔන්න මං උදව්වක් කරන්නම් හැම එකකටම ධන පහ දාලා දෙන්න. නෑ. නෑ නේද. අමාරු මේක. එකක් කරගන්න බැහැ නේද? නෑ අපිට ඒක පුළුවන්. ඒක පුළුවන්. ඒ ඉතුරු ටික කරන්න අපි ඒක කරන්න. අමාරු මේ. හරි. ඒ ඉතුරු ටික කරන්න. දැන් පෙරෙව්වා. වයි ලැබෙන්නේ කොහොමද බලන්න කොමි? පෙරෙව් පෙරෙව්වා. වයි ලැබෙන්නේ කොහොමද? ऋण हतरे ऋण हतराई धन पहाई धन ऋण एक धन पहाई धन हतरा बिंदु आई पहाई ऋण एक धन पहाई ऋण हतराई धन पहाई धन पहाई ऋण दास පටිපාටිගත යුගල ලෙස ඕනම් මේකට අලුත් තීරුවක් දාලා එහෙම කරත් කමක් නැහැ මේකටම xy කියලා තීරුවක් දාලා ඔය තීරුව ඇතුලේ හොම හොම ලියාගෙන ගියත් කමක් නැහැ වෙනම යටින් ලියාගෙන ගියත් කමක් නැහැ ඒක නොලිය ඉන්නන්නේ නොලිය ඉන්න එපා මේ වගේ එකකට ලියන්න ඒ කියන්නේ දරුවෝ අපි වගුව මේ තීරු දාලනේ සකස් කරලා ගත්තේ මේ වගේ එකකට ලියන්න එහෙම නැතු x තීරුවයි y තීරුවයි එන ඒවාට ලියන්න ඕනේ නැහැ x තීරුවයි y තීරුවයි පමණක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද එතනින් ලැබෙනවා මේකේ අර x මෙහි y මෙහි tan දෙකකනේ තියෙන්නේ ඒ නිසා අපි පටිපාටි ගත යුගල ලෙස ලියන එක වඩාත්ම හොඳයි හරිද ඒ නිසා ලියන්න මමත් කොහොමද ලියා ගන්නව මේක මකන නිසා මම ඍණ 4 ඍණ 11 ඍණ 4 ඍණ 11 ඍණ 3 ඍණ 4 ඍණ 3 ඍණ ඍණ 3 1 ඍණ 2 1 ඍණ 1 4 දැන් ප්‍රස්ථාරය අඳින්න වැඩේ කරගෙන යන්න හොඳේ මේක ඉවරයි නම් ප්‍රස්ථාරය අඳින්න 1 4 2 1 3 ඍණ 4 4 ඍණ 11 වට ප්‍රස්ථාර අඳින එක තමයි අමාරුනේ වට ප්‍රස්ථාර වක්‍ර ප්‍රස්ථාර වක්‍ර ප්‍රස්ථාර අඳින එක අමාරුයිනේ නැහැ ලේසි ඒ පාස් වලට අතෝරුණාම ලේසි වලට ලේසි සර් මේ චිත්‍ර කළා අපිට කියන ඕස සතියකට කලින් අක් කියන්න ඕනේ ඉතින් මම කිව්වද ඔයගලන්ට සංගීතය නැටුම් කරන්න කියලා නැහැ මේ සර් කිව්ව නැහැ චිත්‍ර කරන්න කියලා හරිද හරිද කොහොමනම් චිත්‍ර ගැල්ලා තියෙනවද නැත්නම් මේ නැත්නම් අත හුරු කරගන්න මේක අඳින්න අත හුරු කරගන්න හරිද ඇඳලා හුරු කරගන්න සර් අමාරු කරන් දින අපි සර් ආතල් ගන්න ඒකනේ සර් මම ගුරිරු හරි හරි ආහා පොඩ්ඩක් ඇදේ ගියා සර් රවුම ගන්න නේතු කෙලින් ඉර ගන්න බෑ ඈ ඈ රවුම ගන්න නේතු ගෙලින් ඉර ගන්න බෑ මේකට ගාලා බලන්නකෝ මොකක්ද වෙන්නේ කියලා සර්ටිනියෝක ලේසි අපිට නෙමෙයි මෙතන අමාරු මේකත්
අමාරුයි කිය කී නැතුව වැඩේ කරන්න. කරන ගම ඔය අතුහුරු වෙන්න හරි ඔය වැඩේ හරියට කරන්න. ලස්සන නඳින්න. අපි මේ ක්ලාස් එකේ චිත්‍ර අඳිමු. ප්‍රැක්ටිස් එක. ඔව් අඳින්න හදන්න. මේ y අක්ෂය නම් කමන්නේ හරි මෙදින් ඇන්දට මොකද x දෙපැත්තට බැලන්ස් එකේ යන්නේ හරි y අක්ෂය මෙදින් ඇද ගන්න ඔව් මම ඒක එදා කිව්වනේ ඔව් කිව්වා මේ y අක්ෂය හරි මෙදින් අදින්න මොකද පුතේ දෙපැත්තටම සමානව බැලන්ස් එකේ යන්නේ මේ ඍණ 4යි ධන 4යි එතකොට දැන් අපි x අක්ෂය අඳින්න ඕනේනේ x අක්ෂය අඳින්නේ හරි මැදින්ද උඩින්ද යටින්ද කියන එක තීරණය කරන්න ඕනි මෙන්න මේ y අගයන් දිහා බලලා y වල වැඩිම කීයද තියෙන්නේ ආ එයා එනෝ මැදින් මේ තියෙන්නේ y වල වැඩිම පහ තියෙන්නේ පහ වැඩිම පහ අඩුම y වල කීයද තියෙන්නේ නේ 11 අඩුම ඍණ 11 හරි දැන් අපි බලන්න ඕන කුඩා කොටු 10කින් එක එකකයක් වන පරිදි යනවද කුඩා කොටු 5කින් එක එකකයක් වන පරිදි යනවද කියන එකත් ඊළඟට තීරණය බලන්න ඕන අපි එකතු කරලා බලමු 11යි 5යි කීයද 11යි 5යි එකතු කරා 16 16ට 1ක් එකතු කරන්න 17යි 17 එහෙම නැතුව මෙහෙම කරන්නකෝ एक को लाहाई पाहाई दासे आई दासे डबल कर ला देखा क्या कुतुबरा थारे इन दासे डबल करात माधी ओए हरे अरे ये थारे काउलन है गर्लवन है एक को लाहाई पाहाई दासे आई दासे देखा क्या कुतुबरा दाहता डबल कराने को किस तरह रखती है देखो तू मैं बिजी है यारी ऐसे नंग गाने वेन को हम अधे उड़ापो तू पाहता අපි උඩ හරිය දැන් මේකේ වැඩිම පහන තියෙන්නේ 6න් වගේ 6න් හරි 7න් හරි තමයි පටන් ගන්න 7 හරි මොන මං 7න් ගත්තා 7 හරි 6 හරි කැමති එකක් මොන 6ම ගත්ත නැත්නම් මට පහලට ඉඩමදි වෙන නිසා 6 5 4 3 2 1 මෙතනින් බිඳුව ඕකේ තියෙන පරාසයට වැඩියෙන් අකුණු ගල්ල තිබ්බොත් වැරදි නෑ නෑ එහෙම වැරදි නෑ පහළට ඍණ 11 හරිනකම් ඍණ 1 නේද මොකද්ද හා හරි අඳින්න අඳින්න ඇදලි ඉවර කරන්න ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඍණ 8 ඍණ 9 ඍණ 10 ඍණ 11 ඍණ 12ක් ඇන්ද ඍණ 12ක් ගන්න මට ගන්න බැරි නිසා මම මෙතනින් නවත්තනවා දැන් දරුවෝ මේ y අක්ෂය ගත්තේ මම කුඩා කොටු පහ ගානේ එක එකකයක් ලෙස කුඩා කොටු පහකින් එක එකකයක් ලෙස තමයි මම ගත්තේ y අක්ෂය. හැබැයි x අක්ෂයට කුඩා කොටු 10කින් එක එකකයක් වන පරිදි ගන්න පුළුවන් ද බැයිද? බෑනේ. බැරිද? මෙහෙට 4යි මෙහෙට 4යි බෑ. පුළුවන්ද? ආ පුළුවන් ගත්තා. පුළුවන්. ගන්න පුළුවන්. කුඩා කොටු 10ක් වෙන්න ගන්න. ඒ කියන්නේ මෙයාගේ ඩබල් වෙනවා. කුඩා කොටු 10ක් එකයි කුඩා කොටු 10ක් දෙකයි කුඩා කොටු 10ක් තුනයි කුඩා කොටු 10ක් හතරයි තව එකක් ගන්න පුළුවන් නම් පහක් ගන්න නැත්නම් හතරින් ඇති ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි කුඩා කොටු 10ක් මෙහෙට තියෙන්න ඕන උඩට තියෙන්නේ කුඩා කොටු 5යි චූටි කොටු හොඳේ චූටි කොටු 10යි චූටි වැඩි එක චූටි කොටු 5යි මේ පැත්තට චූටි කොට 5 ගානේ මේ පැත්තට චූටි කොට 10 ගානේ A3 ප්‍රස්තාර වලනේ හරිද මං කියන්න ප්‍රස්තාර කොළ වර්ග තියෙනවා මේක එක වර්ගයක් තව එකක් තියෙන දරුවෝ මේ ඔය මෙතන ලොකු කොට තියෙනෝනේ ඕගොල්ලෝ ගාව තියෙන ලොකු කොට පහට බෙදපු එක තව ප්‍රස්තාර කොළයක් තියෙනවා ලොකු කොට 10ට බෙදපු රවුම් ගහපේ නෑ වෙන වෙනම නෑ ඒ දෙක තමයි තියෙන්නේ
ඒ ලොකු කොට 10ට බෙදෙතු එක ඕ ලෙවල් වලටත් නැහැ ඒ ලෙවල් වලටත් නැහැ තියෙන කැම්පස් වල ඔව් අපි ඒවත් මේ ගණන් කරගන්න අපි ඒකේ ගණන් ඔය මේ හැදුවා ඒ ලොකු කොට 10ට බෙදපු එකේ අපි හදනවා ඒක මගේ ගාව තිබ්බා ඒ වගේ කොළ වගේ දැන් හොයාගන්න කොට්ටෙන් තිබ්බර නැහැ නේ අඳින්න මාරු ඔව් ඒ ජූටින් හරි එක පොල්ලුලක් වගේ නෝ නැත්තම් අක් හරි වෙන එකක් වගේ මේ දැන් හරි ඕන්න වක්‍රය අඳින්න වක්‍රය ඇඳලා ඉවර කරන්න ඍණ 4 ඍණ 11 ඍණ 4 ඍණ 11 15 මේ එන්න මේ හරි ඍණ 3 ඍණ 4 මෙතන ඍණ 2 1 ඍණ 1 මෙතන කීයද 4 නේ ඍණ 1 4 බිංදුව 5 1 4 2 1 3 ඍණ 4 තුන ඍණ 4 4 ඍණ 11 හරි දැන් ලස්සනට වක්‍රය අඳින්න ස්මූත් එකට අඳින්න ඕන සුමට සිනි ඒක ගන්න පස්සෙ පැටලෙනවා ඒක නවත්ත ගන්න ඕන ඒකනේ කතා කරන අපිට ඒක නවත්තන්නේ එලෙක්ක වගේ හරිනේ ඔන්න දැක්කන එක සැරේ යන්න එක සැරේ සර් අඳින්නද අපිටනේ අඳගෙන මේ ලස්සන තියෙන ඇල්ලෝ නිකන් සිනිදුයි හරිනේ මේකට ඇල්ලුවත් නැකේන ඇල්ලුවත් නැකේන හරි සොෆ්ට් සර් අයි මකන්න ඕඩ් එක මේක හොඳයිනේ ආහා මේ වලවල් එහෙම නැහැනේ නැහැනේ ආ එහෙනම් කමන්නේ හරි අද වැස්සනේ මඩ වල වල හැදුවා. තාම මේක අඳින ළමයා තුස්සන්. ඔව් හැන්ඩ් දාන්න මුලින්ම. තාම අඳිනවා අඳිනවා. තාම අඳිනවද? වෙලා දෙන්න සර් කිව්වෝ ඉදිරිය අඳින්න. ආහා. අඳන අඳින. ඒරෝක මග මග අඳිනවා. මම කොහෙද මම මැක්කේ නෑ. මම එක සැරෙන් යන්න දැක්ක. දැක්ක දැක්ක අනේ ඔය කන්දි වෙරලා එලි වෙනකන් ඔක පුරුදු වෙනවා මේක දරුවෝ දැම්ම පුරුදු වෙන හොඳේ පස්තර ඇඳලා 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 හරි හුරු වෙන්න වක්‍ර රස්සක් එක ෂොට් එකේ අඳින්න ඕනේ පැන්සල අල්ලන විදියක් තියෙනවා ඒ විදියට අල්ලලා අඳින්න චිත්‍ර කරන ළමයි පැන්සල අල්ලන්නේ මෙහෙම ඔය මාක වෙන්නේ මෙහෙම අල්ලලා අඳින්න බෝඩ් එකේ අඳින්න තව ක්‍රමයක් ඇති බෝඩ් එකේ ඇඳින්න ඉතින් මම මෙහෙම මෙහෙම මෙන්න මෙහෙම තුන ලාවට තියලා තියෙනවා මම ඔය ඔක්කොම ක්‍රම වලින් අල්ලලා බලුවා එකකින්වත් හරියන්නේ නැහැ ඒ මේ කියන්නේ අර අත ඒවට මේ හරියන්නේ නැහැ ඒක වම්මා දින්න චිත්‍ර කරේ නැහැ ඒකවත් කීරවත් ඔයගොල්ලෝ චිත්‍ර කියන්නේ මේ චිත්‍රයක් ඇඳලවත් නැහැ අඩු ගන්න ඒකයි පොඩි කාලේ චිත්‍රයක් අත් ඇඳලා නැහැ චිත්‍ර නිදි මේ වැන්දේ නැහැ මම කෝටු බබෙක් ඇඳගෙන ඉන්නවා ඔව් සර් දන්නවා අර තාපෝල චිත්‍ර එකට මාව තමයි හොයාගෙන ඉන්නේ ගෙදරට ඔය චිත්‍ර ඇඳලා තියෙන ළමයිට මේව ගේමක් නැහැ කරගන්න පුළුවන් දරබල ගහලා දෙස්සල් නම් සුපර් ළමයක් ඉන්නවා හා හා හරි හරි ඉක්මනට ඉක්මනට ඔය තාපෝල චිත්‍ර ඇඳේ මං ආ ඒකත් ඔන්නම් කියනනම් ඔය සිද්ධාර්ථ තාපෝල
එකෙන් දැන් ඒව නෙමෙයි ඒ කාලේ දැන් ඒව ඇත්තෙත් නැද්ද උනායි ඒක අතරම ඔව් ඒ දවස්වල දැන් මකලා එහෙම ඇඳා ඈත් තීසේ මම බලන්නේ නෑ නේ නවුදර ඒ කාලේ ඔය මේ සිද්ධාර්ථේ සිද්ධාර්ථ තමයි දරුවෝ එකේ ඉඳලා 11 වසර යන සම්මත. ඒ කාලේ දෙක එකතු කරලා තිබ්බේ. මොකද? ඒ කාලේ දෙක එකතු කරලා තිබ්බේ. මොකක්ද එකතු කරලා කියන්නේ? තව ඉස්කෝලේ තියෙනවා ලියම්. ගර්ල් ස්කෝල් එක. නෑ නෑ. එතකොට වෙඩඩ කරන්නේ නැති ප්‍රශ්න ඔය. වෙන වෙනම. මගේ ප්‍රස්තාරය හරිද? ස්කෝල් ඉගෙන ගන්න ඉඩියෙත් නේ. හරි. මේ මගේ එක බලන්න. ආ හා හොඳයි හොඳයි. ප්‍රස්තාරය හරිද බලන්න. හරි ප්‍රස්තාරය කොහොම හරි ඇඳ ගන්න. දැන් ඉන්න කොටස් වලට මේ මේක බලන්න හා දැන් හරි දැන් ඇති දැන් හැමෝම අහගන්න ඇඳපු විදියෙන් අහගන්න හරි දැන් ඇති පුතේ වෙලා යනවා ඕගොල්ලන්ට මම අන්තිමට පරක්කු වෙන 10යි 10යි වෙලාව හරි දැන් කරා අහගන්න මේ සිතයක් සිතයක අපි පරාස නම් කරන්න පටන් ගන්නේ මොන පැත්තින්ද වම් පැත්තෙන් සෝකත වම් අත වම් සර්ට ඒක සෝකතක වෙනවා නම් මම දෙයක් තියෙනවා මතක තියාගන්න ඒක නොකියයි මොකද්ද නෑ නෑ කමන්නෑ කියන්නේ හරිද ඒක ඕන්නේ රෙකෝඩ් එක සන්විට අහගන්න හසල්විය මේ ඔය ගියාම පාවිච්චි කරන අත කියලා මතක තියාගන්න වැඩි හරි හරි ගදින්න ගිය හා 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 දැන් ඇති දැන් ඉන්න ගියා මේ වම් පැත්තෙන් තමයි පටන් ගන්නෙ වම් පැත්තෙන් එතකොට මෙන්න මෙහෙන් තමයි මේ වම් අත මේකනේ ආ මේ මෙන්න අල්ලගත්තා අගිස්සෙන්ම අල්ලගන්න මොකද්ද වෙන්නේ බලන්න මේ මොකද්ද වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද නගිනව නගිනව ආ නගිනව මේ නැගගෙන නැගගෙන යනවා නැගගෙන නැගගෙන යනවා මේ ඊට පස්සේ බැහැගෙන 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 එනවා ආ ඒ කියන්නේ මේ නැගගෙන නැගගෙන යනවා කියන්නේ වැඩි වෙනෝ මෙන්න පුතේ වැඩි වෙනවා මේ අඩු වෙනවා එහෙනම් මේ ටික මොනවද වැඩි වෙනවා මේක අඩු වෙනවා අඩු වෙනවා අඩු වෙනවා රින හරි ඔහොමම ගමු මේ ටික x අක්ෂයෙන් ඉහළ ටික කො ධන ධනවන පාර ධන ධන x අක්ෂයෙන් පහළ ටික ඍණවන පරාසය හරි නම් හතරක් දෙමුද අපි දෙමු 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 මේ ටිකර නමක් කියන්න ඍණ ඍණ මඩුවන ඍණ මඩුවන වගේද පේන්නේ ඍණ වැඩි වෙන ඍණව වැඩි ඍණව වැඩි වෙන මේ ටිකර නමක් කියන්න ධනව නැගගෙන ධනව වැඩි වෙන වැඩි වෙන මේ ටිකටත් නමක් කියන්න ඍණව ඍණව කොහෙද ධන අඩු වෙන ධනව නැගගෙන අඩු වෙන අඩු වෙන මේ ටිකටත් නම ඍණව අඩු වෙන ඍණව අඩු වෙන ඍණව අඩු වෙන ටග්ගල් ලියාගෙන ප්‍රස්තාරේ ඔය නම් ටික ප්‍රස්තාරෙම ලියන්න නම් හතර ලියා ගන්න මෙතන ධන මේ පැත්තට ධනයි මේ පැත්තට ඍණයි කියන එකක් දාගන්න x අක්ෂයේ මෙහා එහා කොනින්ම දාගන්න හොඳයි මේ පැත්තේ කොනින් කෙලවරින්ම දාගන්න උඩ ධනයි පහළ ඍණයි කියලා හරි දැන් කොටස් වලට උත්තර ගන්න තියෙන රොමිලක්කන් එක පටන් ගන්න මේ දැන් ඕක ලියලි ඉන්න වෙලා නැහනේ ඒ නිසා ඕක ලියන්න රූලක් තියන්න ඒ කියන්නේ මෙතන ප්‍රශ්න ලියා ගන්න රූලක් කියලා උත්තරේ ඊළඟ රූල් ලියන්න ලියන්න ඕනේ ප්‍රශ්න ලියා ගන්න ඕනේ නැද්ද ටියුට් එක මෙහෙම ළඟින් තියාගෙන ප්‍රස්තාර දිහා බලගෙන ලියන්න එහෙමයි ඔය මුල් ගණන් දෙකනේ දරුවෝ ඒතර ඕගොල්ලෝ මුල් ගණන් දෙක තමයි සාමාන්‍යයෙන් විභාගයක් ලඟදී බලන්නේ හරිද ඔය ටියුට් එකත් හොය හොය ඔය ටික බලන්න ගියාම ඕගොල්ලන්ට මේ පාවෙනෝ ටියුට් එක හරව හරව බලන්න ගියාම ඔයාලගේ පහසුවටයි කියන්නේ
ප්‍රශ්නෙත් එක්ක ලියලා කරන්න කියලා. දැන් ප්‍රශ්නේ ලියාගන්න වෙලා නැති නිසා රූලක් කරලා උත්තරේ ලියන්න. පස්සේ මේ අර ප්‍රශ්න ටික ලියාගන්න. හරි? හරි. නැත්නම් ඕගොල්ලෝ විභාගයක් ලං වෙද්දි ඔයාලට මේ පාර වෙනවා. හරි. ඉස්සරහින් ලියන්න. ඉස්සරහින් ඊළඟ රූලේ ලියන්න. ඒ කියන්නේ ප්‍රශ්නේ මෙතනින් ලියන්න ඉඩ තියලා ඊළඟ රූලේ උත්තරේ ලියන්න. ඊට පස්සේ රූලක් ඇරියා ආයි පස්සේ ලියාගෙන රූලක් තියුවා ඊළඟ රූලේ උත්තරේ ලිව්වා. ඒ විදිහට පහළට පහළට කරගෙන කරගෙන යන්න. ශ්‍රිතය ධනවන එක්සියාගේ පරාසය අහනවා. කෝ ශ්‍රිතය ධනවන එක්සියාගේ පරාසය ශ්‍රිතේ ධනවන කොටසකෝ ධනවන උඩ. ආ එක්සත් එක කියලා ටික. හරි. මට කවුරු හරි ළමෙක් කියන්න මෙන්න මෙතනයි මෙන්න මෙතනයි අගයන් දෙක ඕන 2.2 කීයක් වගේද 2.2 ගන්න 3 2.2 ගන්න 2 2 3ක් ආවිලා මම ඕන ඕක හරියටම හොයාගන්න ආ මම සිතේ නම් කළත් නෑ ඔයගොල්ලෝ සිතේ නම් කරන්න 2.3ක් කිව්වට කමක් නෑ නේ මට 3ක් ඇවිල්ලා සිතේ නම් කරන්න y සමානයි 5 හරින x වර්ගය මේකට දරුවෝ ඉන්නේ 2.3ක් ඔය 3ක් නැහැ මට හරි මූල පහේ යගේනේ 2.2ක් හරි sorry 2.2ක් හෝ 2.3ක් ආපු වගේ ගන්න 2.2 හෝ 2.3 ඔයාලට එන එක ගන්න ජය එක එක පැත්තකට 2.2 වෙලා අනිත් එකේ 2.2 කින් චුට්ටක් එහාට 2.2 2 2.2 එන එක දාන්නේ ඒක ඒ කියන්නේ ලියන්න ඕනේ නැහැ එතන මම මේ ලියාගත්තේ ඔයගොල්ලන්ට පේන්න ඕන නිසා ලියලින්න ඕනේ නැහැ එතන. ඔන්න මුලින්ම අහන්නේ ශ්‍රිතය ධනවන x යගේ පරාසයනේ. එහෙනම් ධනවන කොටසකෝ ධන වෙන්නේ මේ x අක්ෂයෙන් ඉහළ ටික. ඊට අදාළ ශ්‍රිත කොටස මෙතන ඉඳලා මෙතෙන්ට නේද? ආ. එහෙනම් ශ්‍රිතේ මෙතන ඉඳන් මෙතෙන්ට කරක් ගන්නකොට x කොතන ඉඳන් කරක් යන්නේ? කරක් ගන්න හරි 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 ඉතින් ඔයගොල්ලෝ ලක්සන්ට කියන්නේ මේ මේ ආ මෙතන ඉඳලා මෙතෙන්ට යද්දි x මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ආ මෙතන ඉඳලා වැඩි වෙනවා ඍණ 2.2ත් ධන 2.2ත් 4 4 කරන්න ඍණ 2.2ත් ධන 2.2ත් 4 ඕනම් වචනෙනුත් ලියලා තියන්න उत्तरे ඊට අනුරූප x මෙන්න මෙහෙට මෙහෙට මේ වැඩි වෙනවා වැඩි වෙනවා විශාලයි 2.2 විශාලයි 2.2 හරි ඕන උත්තරේ x කුඩා ඉරන 2.2 හා x විශාලයි 2.2 රොමි ලක්කන් 3 ශ්‍රිතය ඍණව වැඩි වෙන x යගේ පරාසය ශ්‍රිතය ඍණව වැඩි වෙන මේ තින් මම ලියාගත්ත රකමක් නැද්ද සර් ප්‍රස්තාරේ? ඒක තමයි කිව්වේ ලියා ගන්න කියලා මම. මේක කියන්නේ ලියා ගන්න කියලා. විභාගෙදී? ආ විභාගෙදී නම් ලියන්නේ නැහැ ඉතින්. විභාගෙදී ලියන්නේ නැහැ. ඔය ගණන් වල ලියාගත්ත රකමක් නැහැ. මේ ඍණව වැඩි වෙන. ඍණව වැඩි වෙන මේ ටික ඒ කියන්නේ මේ සිත මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට x මෙතන ඉඳලා මෙහෙට යන්නේ. මේ ටිකට අදාළ x අග යන්නේ ඕන. මේ ටිකට අදාළ x මෙතන ඉඳන් මෙහෙට. එහෙනම් ඍණ 2.2ට වඩා අඩු ටික. x කුඩායි ඍණ 2.2
රෝමි ලකන් තුනට ප්‍රශ්නේ ලියන්න ඉඩ තියලා ගන්න හොඳේ උත්තරේ 2.2 කට වඩා අඩු ටික හරි රෝමි ලකන් 4 ටට්ටක් ගාලා කරමු ප්‍රශ්නේ ලියා ගන්න ඉඩ තියලා කරගෙන යන්නේ ශිතය ධනව වැඩිවන මෙන්න ධනව වැඩිවන මේටික මේටික දා අදාළ x ඍණ 2.2 ත් 0.4 0.4 ඍණ 2.2 කුඩායි x කුඩායි බිංදුව ඍණ 2.2 ත් බිංදුවත් අතර මේ පැත්තට තමයි ලියන්නේ දැන් කිව්වා මේ අසමානතාව ලියන ක්‍රමයක් කියලා අනිත් පැත්ත ගහන්නේ නැහැ හොඳයි මේ ප්‍රස්තාර වල ඕක අනිත් පැත්තෙන් නැහැ නේ. ඊයන් ඍණ 2.2 විශාලයි. x විශාලයි. මෙහෙම ලියන්නේ. රෝමි ලක්කම් පහ. සිතය ධනව අඩුවන. ධනව අඩුවන. බිංදුවත් 2.2ක් අතර. බිංදුව කුඩායි x කුඩායි 2.2. බිඳුවත් 2.2ක් අතර රොමි ලකන් 6 ශිතය ඍණව අඩුවන මෙන්න ඍණව අඩුවන මෙතනින් මෙහෙට එනකොට x මෙතනින් එහා පැත්තට අරහෙට යන්නේ මෙතෙන්දි මෙහෙ මෙතෙන්දි 2.2 2.2ට වඩා වැඩි ටික x විශාලයි 2.2 කොහොම බලන්න මේ කොටස් 6ම තනියම කරපු ළමයි දැන් නම් ලේසියි මේ කොටස් ටික තනියම කරපු ළමයි ඒ කියන්නේ තනියම කරපු අය සෑහෙන අඩුයි නේ දරු තාම තේරුම් නැති ළමයි ඉන්නවද පොඩ්ඩක් මට දාන්න මේක මේ කොටස් තේරුම් නැත්තම් මැසේජ් එකක් දාන්න හොඳයි මොකද මේව තේරෙන්නේ නැතුව නම් දරුවෝ ගිහිල්ලා වැඩක් නැහැ මොකද මෙච්චර ලේසි පාඩමක් හරියට කරගත්තේ නැත්තම් අපරාධේ ලකුණු 10න් 10ම ගන්න පුළුවන් මම ලියුවා මම රේසෙන් දැම්මේ නැහැ මේ කවුරු හරි ළමයෙක්ට තාම මේවා ගන්න හැටි තේරෙන්නේ නැත්තම් සර් ආයි කියලා දෙන්න කියලා හරි මොකක් හරි මට මැසේජ් එකක් දාන්න තේරෙන්නේ නැහැ කියලා හරි කමක් නැහැ සර් පොඩ්ඩක් සර් ලකුණු දාද්දි පොඩ්ඩක් පැටලෙනවා ලකුණු දාද්දි කියන්නේ සමානතාව ලකුණු දාන්න සර් කියන්නේ මේ ඔය x වැඩි ඒකට පැටලෙනවා සර් දාන්න ගියාම ඉතින් දරුවෝ මෙහෙම දැන් 2.2ට වඩා වැඩි ටිකනේ මේකෙන් කියවෙන්නේ වැඩි ලකුණ විශාල ලකුණ මේ කියවෙන්නේ කුඩා ලකුණ 2.2ට වඩා අඩු ටික හරි මේක ලියන්නේ මේ අර පරාසයක් දක්වන ලිය විදිය ලියන්නේ මෙහෙමමයි මේක වෙනසක් නැහැ එතකොට මේකනේ පැත්ත මාරු වෙන දෙන්න මේ දෙන්නනේ හරි මේකෙන් කියවෙන්නේ වැඩි ටික කියන එක මේකෙන් කියවෙන්නේ අඩු ටික කියන එක මේකෙන් කියවෙන්නේ වැඩි මේතන විශාල ලකුණනේ ආ වැඩි ලකුණ මේකෙන් අඩු අඩු ටික අඩු ලකුණු අඩු කුඩා ලකුණු හරි ඊළඟට රෝමි ලක්කම් 7 රෝමි ලක්කම් 7 y විශාල හෝ සමානයි බිඳුවන x යගේ පරාසය y විශාල හෝ සමානයි බිඳුව කියන්නේ කොහොම y සමානයි බිඳුව බිඳුවනේ එහෙනම් y විශාල හෝ සමානයි බිඳුව කියන්නේ උඩ ටික. ඊට අදාළ සිත කොටස මේක. එහෙනම් ඊට අදාළ x මෙතන ඉඳලා මෙතෙන්ට එන්නේ. ඕකේ සමානතාව තියෙනවනේ. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට සමානතාවත් එක්ක ලියන්න. ඍණ 2.2 සිට ධන 2.2 තෙක්. ඍණ 2.2 ඉඳලා ධන 2.2 තෙක්. හරි. මොකද මෙතනින් උඩ ටිකනේ. එහෙනම් මේ ටික a ටිකට අදාළ වෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට.
සමානතාව තියෙන නිසා සමානතාවත් එක්ක ලිව්වා. කොබලන් මේක හරි ළමයි. හරි. රෝම ඉලක්කම් 8. 8ක් කරන ඔය වගේමයි. y කුඩා හෝ සමානයි බිඳුව. y කුඩා හෝ සමානයි බිඳුව. y කුඩා හෝ සමානයි බිඳුව කියන්නේ පහළ ටික. ඊට අදාළ සිත කොටස් දෙකයි මේ දෙකම. මේ ටික ගත්තොත් ඍණ 2.2ට වඩා අඩු ටික. මේ ටික ගත්තොත් ධන 2.2ට වඩා වැඩි ටික. මේ පැත්තට ඍණ එතන මෙහෙට. 2.2ට වඩා වැඩි ටිකයි. ඍණ 2.2ට වඩා අඩු ටිකයි. සමානතාව තියෙන නිසා සමානතාවත් එක්ක ගන්න. රෝමී ලක්කම් 8. x කුඩා හෝ සමානයි ඍණ 2.2ට වඩා අඩු ටික. කුඩා හෝ සමානයි ඍණ 2.2. හා x විශාල හෝ සමානයි ධන 2.2. දැන් හරියද දැන් පැටලවිලි හරියද බලන්න. ධන 2.2 වඩා වැඩි ටික. ඒක ලියන්නයි අරකේ හා දාලා ලියන්නේ ඇයි? මොකද්ද? දෙක තියෙන හින්දද? අර අතන හා දාලා ලියන්නේ අතන එකට ලියන්නේ කියන්නේ. ඒ හේතුව? මේකෙන් කියවෙන්නේ යම් පරාසයක්. මෙහෙම පරාසයක්. මේකේ පරාසයක්ද තියෙන දෙපැත්තර වෙන්වීමක්ද? දෙපැත්තර වෙන්නේ. දෙපැත්තර යන්නේ. මේ දෙන්න මේ දෙපැත්තර යන්නේ. හරි මේකේ තියෙන්නේ මෙහෙම එකතු වීමක් පරාසයක්. මේ දරුව තිබ්බේ 8 වසරේදී. මේ අසමාන. දෙපැත්තර මේ අසමානතා 8 වසරේ තිබ්බා. දෙපැත්තර වෙන්නේ මේක ලියන වෙරි ඉඳ තමයි අර මහා දාන්නේ. ඔව්. ඕක ඇත්තටම කියනවා නම් හා නෙමෙයි එන්න ඕන හෝ. නමුත් හා කියලා දානවා. අරන් ගහ. ආයේකේ හෝ එහෙමද ඕන්නේ. කවුරු හරි ටීචර් කෙනෙක් හෝ කියලා දැම්මොත් ඒක හරි හොඳයි වැරදි නෑ හරි නිවැරදි එක තමයි හෝ නමුත් පොත්වල තියෙනවා හා කියලා දාලා මාගේ ස්කීම් එකේ පවා හා කියලා තියෙනවා හෝ කියලා නෑ මොකද මගේ කුණු හරි පහ ගන්න එපා හෝ කියන්න ඊළඟට y විශාල හෝ සමානයි 1 y විශාල හෝ සමානයි 1 නම් y සමානයි 1 රේඛාව අඳින්න ඕන කඩිරිද ඝනයිද කඩිරද ඝනයිද ඝනයිද ආ ඝනයිරෙන් අඳින y සමානයි 1 මෙන්න y අක්ෂයේ y සමානයි 1 තුලින් යන රේඛාව මෙන්න ඇඳා දැන් පල්ලම් බහින්න x අක්ෂය හම්බෙනකම් පල්ලම් බහින්න හරි මෙතන ඍණ 2යි මෙතන ධන 2යි ෂෝක් එකට ආවා අපිට කියලා තියෙන්නේ y විශාල හෝ සමානයි 1 නේ එහෙනම් විශාලයි කියන්නේ වැඩි පැත්තර ගන්න ඕන උඩ පැත්තර ආ මේ මීට දාල සිත කොටස මේ ටිකනේ එහෙනම් සිතේ මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට x කොතන ඉඳන් කොතෙන්ට දෙන්නේ ඍණ 2 ඉඳන් ධන ධන 2 සිතය මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට ඊට අදාළව x මෙන් මෙහෙම 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 මෙතන ඉඳලා මෙතෙන්ට එනවා එහෙනම් සර් පොඩ්ඩක් ඉන්නකෝ මෙතන ඉඳලා මෙතන හරි ලියන්ටක් ගාලා මේ කොලාලවන කොලා පස්සේ යලවන්න දැන් ඔය කොටස් වලට උත්තර ලියන්න ඊඩමදිනේ හරි ඉතින් ඔය ටික දැන් ටක් ගාලා ගන්නකෝ දරුව නැත්තම් වෙලා යනවා y විශාල හෝ සමානයි එකවන x යගේ පරාසනේ y විශාල හෝ සමානයි එකවන x යගේ පරාසය තමයි ඉල්ලන්නේ මේ රෝමී ලක්කම් 9 හදන්නේ y විශාල හෝ සමානයි 1. හරිද? එතකොට මුලින්ම y සමානයි 1 ඇඳගත්තා. විශාල හෝ සමානයිනේ විශාලයි කියන්නේ වැඩි ටික ගන්න ඕන. වැඩි ටික කියන්නේ මෙතනින් උඩ ටික. ආ උඩ ටිකට අදාළ ශිත කොටස තමයි මේ ටික. එතන ශිතේ මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට ඊට අදාළ x බලන්න. මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන මෙතෙන්දි ඔතන ඔහම 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 ආ මෙන්න මෙතෙන්කම් එනවා. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට එනවා. දැක්කනේ ඍණ 2 ඉඳලා ධන 2 තෙක්
මොකද මේක සමානතාවක් තියෙනවනේ ඍණ 2 කුඩා හෝ සමානයි x කුඩා හෝ සමානයි 2 ඍණ 2 සිට ධන 2 තෙක් ක්‍රමී ලක්ෂණ 10 y කුඩායි 3 වන x යගේ පරාසය අහනවා y කුඩායි 3 නම් මුලින්ම y සමානයි 3 රේඛාව අඳින්න හැබැයි කඩයිවි දැන් පල්ලම් බහින්න ඊට කඳින්න ඕනේ ඔව් කඩිරි වලින් පල්ලම් බහින්න හරි. ඔන්න දරුව y කුඩායි 3 නේ. ඒ කියන්නේ 3 ට වඩා වැඩි පැත්තටද ගන්නේ අඩු පැත්තටද? කුඩාන අඩු පැත්තට. අඩු පැත්තට. මං අඩු පැත්තට ගන්නකොට වැඩි පැත්ත වහලා දානවා. සිත කොටස් කීයක් පේනවද? 2 2ක් පේනවා. එහෙනම් මේ ටිකයි මේ ටිකටයි අදාළ x යගේ පරාසය ලියන්න තියෙන්නේ. මේ ටිකට අදාළව x ගත්තොත් මට කියන්න මෙන්න මෙතනට කීයක් දාවේ ඍණ 1.4ක් වල 1.5 හරි හා ආපු වගේ ගන්න ඕගලන්ට ආපු එක ගන්න 5ක් ආවෙස ආ 5ක් නම් 5ක් ගන්න 4ක් නම් 4ක් ගන්න ඔයාලට ආපු එක ගන්න y කුඩායි 3 නේ එහෙනම් 3ට වඩා අඩු ටික කියද්දි මේ ටිකයි මේ ටිකයි එතකොට මෙතෙන්දි x මෙතනනේ එහෙනම් ශිතේ මෙතන ඉඳලා මෙහෙට එනකොට x අගේ මෙතනින් මේ පැත්තට යන්නේ නේ මෙතෙන්දි මෙතන මෙතෙන්දි මෙතන ඔහොම ඔහොම මේ පැත්තට යන්නේ එහෙනම් ඍණ 1.4 ට මොන ටිකද අඩු ටිකද වැඩි ටිකද අඩු ටික අඩු ටික අඩු ටික x කුඩායි ඍණ 1.4 හා අනිත් ටික මේ පැත්තේ ටික එනං 1.4 ට වඩා මොන ටිකද වැඩි ටිකද අඩු ටිකද ධන 1.4 ට වැඩි ටික වැඩි ටික x වැඩි නම් විශාල ලකුණ 1.4 x විශාලයි 1.4 1.5 වන 1.5 කියලා ලියන්න අගේද මුලින් ලියන්නේ මේ වටිනාකමද අගේද වටිනාකමද කියන්නේ මොකද්ද x ද මුලින් ලියන්න ඕන 1.4 ද මේ ලියලා තියෙන්නේ මොකද්ද x දැන් ඉවරද? තව එක කොටසක් තියෙනවනේ. හරි. x වර්ගය ඍණ 5 සමානයි බිඳුවයි. x වර්ගය ඍණ 5 කියන්නේ දරුවෝ x වර්ගය ඍණ 5 සමානයි බිඳුවේ මූල එහෙම නැත්නම් විසඳුම්නේ අහන්නේ. ඔය x වර්ග ඍණ 5 කියන්නේ මේ ශිතයමද y සමානයි බිඳුව විතරද ලැබෙන්නේ? ඔව් ඔව්. ඔව් එහෙනම් y සමානයි බිඳුව විතර මූල ගන්න. y සමානයි බිඳුව විට කියලා දැන් මාරමුකුත් ඕනේ නැහැ y සමානයි බිඳුව විට x සමානයි මෙච්චරයි x සමානයි මෙච්චරයි කියලා උත්තරේ ගන්න y සමානයි බිඳුව විට කියලා දෙන්නේ x සමානයි 3.2 ධන 2.2 ආන්න ඔච්චරයි ලියන්න ඕනේ y සමාන බිඳුවට x සමානයි 3.2 හා x සමානයි ධන 2.2 ඔච්චරයි අර ඕන්නේ ඔය ඇති එක ලැබෙන්නේ y සමාන බිඳුවට මම ඕක වෙනස් කරොත් x වර්ග ඍණ 6ක් කියලා ඍණ 7ක් කියලා දෙන්නම්කෝ රෝමි ලක්ෂණ 12ක් ඔව් x වර්ග ඍණ 7 සමානයි බිඳුව ගන්න තමයි 2.3යි 2.2යි මැද තියෙද්දි මොකද්ද ගන්නෙ වැඩි එකද අඩු එකද ආ 2.2යි 2.3යි මැද තියෙද්දි වැඩි එකද ගන්නෙ අඩු එකද එක බලලා ගන්න වැඩි පැත්තටද බලනවා අඩු පැත්තටද බලන වැඩිපුර තියෙන්නේ බලන්න ඕන එකක් හරි ඉතින් ඒක දෙකම හරි හරි මේකටත් ගන්න මෙයාගේ ධන 3 මාරයි නේද 3 මාරයි හරි ඔන්න මේ වෙලාවේදී මම කියවනේ කරන්න ඕන දේ මේ ශිතය y සමානයි 5 ඍණ x වර්ගය හරිද ඕන ඕක ලියාගත්තා
පහරින x වර්ගය ආ මේ දරුවෝ කවුරුවත් මට කිව්වෙත් නැහැ මේක මේ මේක තියෙන පහරින x වර්ග කියලා නේ හරි ඉතින් ඔව් නමුත් y සමානයි බිංදු විට මේකම ලැබෙනවා අන්න ඒක මම පෙන්වන්න ඕන මේ මේ කලින් කොටසේ ෆෝමියුලා අංක 11 ඒකේ බාහඩස අපිට වන්දි මොකද හෙට උදේ පහට වන්දි අපිට හරි මේක එහෙනම් ගෙදරදි කරන්නකෝ ඔය කොටස මේ ගෙදරදි කරන්නකෝ මෙන්න මේක පොඩ්ඩක් අහගන්න මේ මේ x වර්ග ඍණ 5 සමානයි බිංදුවේ මූලණේ අහලා තිබ්බේ නමුත් දරුව මෙතන තියෙන පහරින x වර්ග ඒතර y සමානයි බිංදුවක් විට මෙයාම ලැබෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලමු ඔන්න බලන්න හොඳයි නම් මේ ටික මකලා ආන් අරක ලියා ගන්නවා මේ කියන්නේ මේ ශිතේ සමීකරණය y සමානයි පහරින x වර්ගනේ y සමානයි බිඳුවක් වුණොත් මේකම ලැබුණොත් තමයි දරුවෝ මේ දෙන්න ගන්න පුළුවන් හොඳ නැත්නම් ගන්න බෑ මේකම ලැබෙන්න ඕන නම් මම y ට බිඳුවක් දා ගන්නවා බිඳුව සමානයි පහරින x වර්ග ආරින x වර්ග මේ පැත්තට ගේන්න පුළුවන් ධන x වර්ග ධන 5 මෙහෙට ගේන්න පුළුවන් ඍණ 5 සමානයි බිඳුවයි ආවනේ දැක්කනේද එහෙනම් y සමානයි බිඳුවක් විට වැඩේ හරියටම හරි ඒකම ලැබෙනවා එහෙනම් y සමානයි බිඳුව විට එයා ලැබුණා කියන්නේ දරුව y සමානයි බිඳුව රේඛාව මෙයානේ එහෙනම් y සමානයි බිඳුවයි ශ්‍රිතයයි කැපෙන තැන් දෙකෙන් තමයි මෙන්න මේ x වර්ග ඍණ 5 සමානයි බිඳුවේ මූල ලැබෙන්නේ එහෙම නැත්නම් විසඳුම ලැබෙන්නේ හරිද මේක ඕගොල්ලෝ දැනගන්න ඕනි x වර්ග ඍණ 5ට බාරින x වර්ග සමානයි ඒ මෙයා බිඳුවක් නේ මෙයා මේ පැත්තට ගෙන ආවා ධන x වර්ග ධන 5 මෙහෙට ගෙන ආව ඍණ 5යි සමානයි බිඳුවට හරි මම ඔද අදට නවත්තන්නම් අර අතෙන්ට y ඍණ 2ක් අවුඩ වස් ඊට පස්සේ මොකද කරන්නේ අර 12 ශ්‍රේණිය යන්නේ 12 ශ්‍රේණියකද ඔව් 12 ශ්‍රේණියකේ මේ පැත්තට බිඳුවක් දාලා ලියාගත්තනේ බිඳුව සමානයි x වර්ග ඍණ 7 බිඳුව සමාන x වර්ග ඍණ 4. හරි? දැන් දරුවෝ 1යි 2යි දැන් එක මේ අඩු කළා හරියන්නේ නැහැ. 1ෙන් 2 අඩු කළා හරියන්නේ නැහැ. x වර්ග අයින් වෙන නම් මොකද කරන්න ඕන? එකතු කරන්න. එකතු කරන්න ඕන. 1 ධන 2. y ධන බිඳුව සමානයි. ඍණ x වර්ගයේ ධන x වර්ගයේ කැපිලා ගියා. පහ ඍණ 4. පහ ඍණ 4. ඒ කියන්නේ y සමානයි ඍණ 2යි කියන්නේ. අයන y සමාන ඍණ 2 රේඛාවන් දෙන්න. y සමාන ඍණ 2 රේඛාව කියන මෙන්න මෙයා. මෙයා ඇඳලා මෙයා උඩට ගන්න, මෙතනින් උඩට ගන්න. ආන්නේ අගයන් දෙක තමයි මේක විසඳුම් වෙන්නේ. දෙකයි 7යි 2යි ඍණ 2යි 7. 2.6ක් වගේයි. 2.7ක් වක්. 2.6ක් බලන්න. x te a x සමානයි ඍණ 2.6 හා x සමානයි ධන 2.6. 6 හරි 7 හරි ගැටලුවක් නැහැ. 2.6 එහෙම නැත්නම් 2.7 ඒ දෙකෙන් ඕන එකක් හරි. හරි නේද දරුවෝ? අන්තිම ලියන්න මොකක්ද? හරි හරි අන්තිමට ඔය ඇති ඔන්න ඔහම අරගන්න. ඔක තමයි උත්තරේ. हरी